හරි එහෙනම් පටන් ගමු ඉන්න සියලු දෙනාටම අයිබෝවන් අපි මුතේ ගිස්මානේ මේ දෙවෙනි නෝට් එකට ආවා නේද ඔව් සර් ගිස්මානේ ඩේටාබේස් දෙවෙනි නෝට් එකට ආවා නේ ඒකට ඇවිල්ලා අපි කතා කරන්න පටන් ගත්ත පළවෙනි මාතෘකාව මොකද්ද දත්ත සමුදාවක් නිර්මාණ ක්‍රියාවලිය කියන්නේ දත්ත සමුදාවක නිර්මාණ ක්‍රියාවලිය. ඒ කියන්නේ ඩේටාබේස් එකක් ගොඩනගනකොට මොනවද සම්මතව අනුගමනය කරන පියවරයන් නැත්නම් ක්‍රියාපටිපාටීන් කියන එක. නේ? රයිට්. ඒතර ඒකේ අපි කතා කරා මෙන්න මෙහෙම නැත්නම් අපි පොඩ්ඩක් මතක් කරොත් පළවෙනි පිටුවේ මුලම තියෙනවා. ඒ කියන්නේ මාතෘකාව යැත්තම තියෙනවා. දත්ත සමුදාවක් නිර්මාණය කිරීමේ අධ්‍යයන හතර කියලා අධ්‍යයන හතර මොකද්ද? 1 අවශ්‍යතා හඳුනා ගැනීම හා ඒවා විශ්ලේෂණය කිරීම 2 සංකල්පිත සැලසුම 3 තාර්කික සැලසුම සහ 4 භෞතික සැලසුම කියන එක. તો මෙන්න මේ කියන පියවරයන් හතර ඔස්සේ සාර්ථක දත්ත සමුදාවක් නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. රයිට්. එතන ඒකේ පුතේ අපි අවශ්‍යතා හඳුනා ගැනීම හා විශ්ලේෂණය කියන එකයි සංකල්පිත සැලසුමයි කියන දෙක විතර දවසන් කරේ කොහමද? පොඩ්ඩක් මට කියන්න. ඔව් සර් ඒ දෙක විතරයි. අද තියෙන්නේ තාර්කික සැලසුම. රයිට්. තාර්කික සැලසුම ඉඳන් ඉස්සරහට යන්න තියෙනවා. හරි. එතන පොඩ්ඩක් අපි බලමු මෙහෙම. දැන් දත්ත සමුදාවක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය නැත්නම් දත්ත සමුදාවක් ගොඩනැගීමේ ක්‍රියාවලිය ගත්තාම ඒ ක්‍රියාවලිය ඇතුලේ පළවෙනි පියවර තමයි මොකද්ද? අවශ්‍යතා හඳුනා ගැනීම හා ඒවා විශ්ලේෂණය කිරීම. ඒ කියන්නේ පුතේ මුලින්ම හඳුනා ගන්න ඕනි මුලින්ම තේරුම් ගන්න ඕනි මේ අදාළ දත්ත සමුදාව නිර්මාණය කරන්නේ මොකටද? නේ? ඊට පස්සේ ඒ දත්ත සමුදාව තුළ මොනවද ගබඩා කළ යුතු දත්ත? රයිට්. ඊට පස්සේ දත්ත කොහොමද ගබඩා වෙන්නේ? ඔන්න ඒ කාරණා පිළිබඳ අධ්‍යයනයට තමයි කියන්නේ මොකක් කියලාද? අවශ්‍යතා හඳුනා ගැනීම හා විශ්ලේෂණය කියලා. එතකොට පළවෙනි පියවර වන අවශ්‍යතා හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කියන පියවර අවසන් වෙනකොට හරි? ඒ කියන්නේ පළවෙනි පියවර අවසන් කරනකොට ඒ පියවර ක්‍රියාත්මක කරපු ඒ පියවරට අදාළ කාර්යයක් කරපු පුජ්‍යල සංඛ්‍යාව එක්කෙනයි නම් එයාට කිහිප දෙනෙක් නම් ඒ කිහිප දෙනාට පුතේ එනවා අදහසක් මේ දත්ත සමුදාව නිර්මාණය කිරීමේ තේරුම අවශ්‍යතාවය සහ ඒ අවශ්‍යතාවය ඉටු කර ගන්න නම් මොන වගේ දත්තද ගබඩා කළ යුත්තේ කියලා මොන වගේ දත්තද ගබඩා කරන්න ඕනි කියන එක හඳුනා ගන්න පුළුවන් වෙනවා සහ ඒ දත්ත කොහොම ගබඩා කරොත්ද වඩාත්ම හොඳ කියන එක සම්බන්ධව යම් අදහසකට එන්න පුළුවන්. එතකොට පළවෙනි පියවර අවසන් වෙනකොට දත්ත සමුදාවට අදාළ මූලික අවශ්‍යතා පැහැදිලි. රයිට්. එහෙමනම් දෙවෙනි පියවර වෙන්න ඕනි පුතේ ඒ හඳුනාගත් අවශ්‍යතා දත්ත සමුදාවක් දක්වා ගොඩනැගීමට අදාළ කරන සැලසුම නිර්මාණය කිරීම. සැලසුම නිර්මාණය කිරීම ඒකට තමයි අපි කියන්නේ සංකල්පිත සැලසුම කියලා. රයිට්. ඔයගොල්ලෝ දන්නවා ඕනෑම ආකාරයේ ඉදිකිරීමක් ගොඩනැගීමක් කරනකොට ඒක තාර්කික වෙන්න පුළුවන් භෞතික වෙන්න පුළුවන්. දැන් දත්ත සමුදාවක් නම් පුතේ තාර්කික දෙයක් භෞතික දෙයක් නෙමෙයිනේ. නමුත් භෞතික දෙයක් අපි තුම ගෙයක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, උද්‍යානයක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්, වාහනයක එන්ජින් එකක් වෙන්න පුළුවන්, වෙනමක් හරි භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඔය වගේ ඕනෑම දෙයක් ගොඩනගන්න කලින් ඒ ගොඩනැගීමට අදාළ සැලසුම් සකස් කිරීම සාමාන්‍ය දෙයක්. ඒ වගේ පුතේ දත්ත සමුදාවක් ගොඩනගන්න කලිනුත් ඒ දත්ත සමුදාව ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව සැලසුම් සකස් කළ යුතුයි. හරි ඒ සැලසුම් ඇතුලේ තියෙන එක සැලසුම් ආකාරයක් තමයි අපි කියන්නේ මොකද සංකල්පිත සැලසුම නැත්නම් conceptual design කියලා. හරි එතකොට දත්ත සමුදාවක් සැලසුම් කිරීම සඳහා පැරණි සහ නවීන ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අතරින් අදටත් පාවිච්චි කරන බොහොම ජනප්‍රිය නමුත් පැරණි ක්‍රමයක් තමයි මොකද්ද ER සටහන් නැත්නම් entity relationships diagrams නැත්නම් අපි කියනවා භූතාර්ථ සම්බන්ධතා සටහන් කියන සටහන විශේෂය. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි අපේ සිලබස් එකට අනුව අපි සංකල්පිත සැලසුම යටතේ
ඉගෙන ගන්නේ ER සැලසුම් ගොඩනැගීමට සංකල්පිත සැලසුම් යටතේ අපි ඉගෙන ගන්නේ මොකද්ද ER සැලසුම් ගොඩනැගීම නමුත් ER සැලසුමට වඩා දියුණු සැලසුම් ක්‍රම දත්ත සමුදා සැලසුම් ක්‍රම මේ වෙනකොට ලෝකෙ නිර්මාණය කරලා තියෙනවා හැබැයි අපේ සිලබස් එකේ තියෙන පුතේ ER එක හරි right ඔන්නඔක තමයි සංකල්පිත සැලසුම කියලා කියන්නේ right ඊට පස්සේ අපිට තියෙන්නේ තාර්කික සැලසුම සහ භෞතික සැලසුම සම්බන්ධ අවබෝධයක් ලබා ගන්න ඊට කලින් මම ඔයගලන්ට අවස්ථාවක් දෙන්නම් ඔය දක්වා කතා කරපු කාරණා සම්බන්ධව සියම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සෙල්ලාම ඒ ටික निराකරණය කරගෙන ඉන්න ඊට පස්සේ අපිට පුළුවන් ඉස්සරහට යන්න කියන්න ඔය කතා කරපු කාරණා දැනට අපි කතා කරලා තියෙන කාරණා පිළිබඳව මොනියම් මො ආකාරයක ගැටලුවක් තියෙනවද मौलिक देवालय उपयोगी තාර්කික සැලසුම ලොජිකල් ඩිසයින් කියන එක මම අහන්නේ ලොජිකල් ඩිසයින් ගැන කතා කරන්න පටන් ගන්න කලින් මොනව හරි ඔයගොල්ලන්ට දැනගන්න ඕන දෙයක් තියෙනවද මේ શબ્දය කියන්නේ නෑ වගේ නේ හරි එහෙනම් පුතේ අපි නෝට් එකට එමු හරි එහෙනම් මේ ටියුට් එක ගන්න මේ ටියුට් එකේ ඩේටාබේස් දෙවෙනි ටියුට් එක හරි එතකොට මේ ටියුට් එකේ අපි දෙවෙනි පිටුවේ ඉන්නේ දෙවෙනි පිටුවේ දෙවෙනි අනුමාතෘකාව ප්‍රේස් 3 එක තාර්කික සැලසුම ලොජිකල් ඩිසයින් ලියන්න එතන කියන්න දෙවන පියවර වන සංකල්පිත සැලසුමේදී දෙවන පියවර වන සංකල්පිත සැලසුමේදී දෙවන පියවර වන සංකල්පිත සැලසුමේදී ගොඩනගන ලද දෙවන පියවර වන සංකල්පිත සැලසුමේදී ගොඩනගන ලද ER සැලසුම් දෙවන පියවර වන සංකල්පිත සැලසුමේදී ගොඩනගන ලද ER සැලසුම් ආදී සැලසුම් තුල සඳහන් දත්ත සැබෑ ලෙස දත්ත සමුදාවක් තුල පැවතිය යුතු ආකාරය
සැලසුම් කිරීම සැලසුම් කිරීම සබැලස පැවතිය යුතු ආකාරය සැලසුම් කිරීම කමා උදාන්න සැලසුම් කිරීම කමා තාර්කික සැලසුමයි තාර්කික සැලසුමයි තාර්කික සැලසුමයි හරි ඒ කියන පුතේ මෙහෙමයි ඈ අහගන්න දැන් දත්ත සමුදාවක් ගොඩනගනකොට පළවෙනි පියවර තමයි මොකද්ද අවශ්‍යතා හඳුනා ගැනීම සහ විශ්ලේෂණය රයිට් එතකොට ඒ පියවර අපි මේ විදිහට කොටුවකින් නිරූපණය කරොත් හරි මේ විදිහට අපි කොටුවකින් නිරූපණය කරොත් මොකද්ද අවශ්‍යතා හඳුනා ගැනීම හා විශ්ලේෂණය කියලා කියන කාර්යයට අදාළ කරන ක්‍රියාවලිය මේ විදිහට අපි කොටුවකින් නිරූපණය කරොත් හරි මේ පියවරේදී දත්ත සමුදාව ගොඩනැගීම පිළිබඳ දත්ත සමුදාව ගොඩනැගීම පිළිබඳ අවශ්‍යතා සියල්ල හඳුනා ගන්න පුළුවන් වෙනවා හරි දත්ත සමුදාව ගොඩනැගීම පිළිබඳ අවශ්‍යතා සියල්ල හඳුනා ගන්න පුළුවන් වෙනවා එතකොට ඒ අවශ්‍යතා අතර තියෙන ප්‍රධානම අවශ්‍යතාවය තමයි දත්ත ඒ කියන්නේ මේ ගොඩනගන්න බලාපොරොත්තු වන දත්ත සමුදාව තුළ කුමන දත්තද ගබඩා කරන්න කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා පළවෙනි පියවර අවසන් වෙනකොට කොහොමද අපතේ අවශ්‍යතා හඳුනා ගැනීම හා විශ්ලේෂණය කියන පියවරේ අරමුණ සහ කාර්යය හරිද එතකොට මේ අවබෝධය මේ දැනුවත්භාවයේ සහිතව තමයි යන්නේ මොන පියවරටද දෙවෙනි පියවර තමයි මොකද්ද සංකල්පිත සැලසුම හරි එතකොට සංකල්පිත සැලසුමේදී මොකද්ද කරනවා කියුවේ පළවෙනි පියවරේදී හඳුනාගත් දත්ත රයිට් දත්ත සමුදාවක් තුල අඩංගු විය යුතු ආකාරය පිළිබඳ සැලසුම් කරන එක දත්ත සමුදාවක් තුල අඩංගු විය යුතු ආකාරය පිළිබඳ සැලසුම් කරනවාට අපි කියනවා සංකල්පිත සැලසුම කියලා පැහැදිලිද එතකොට සංකල්පිත සැලසුම යටතේ ගොඩනගන සැලසුම් ආකාර තියෙනවා පැරණි සහ නවීන ඒවා අපේ සිලබස් එක අනුව අපි ගොඩනගන්නේ මොකද්ද ER සැලසුම් කියන සැලසුම් විශේෂය එහෙනම් දෙවෙනි පියවර සංකල්පිත සැලසුම යටතේ අපේ සිලබස් එකට අනුව අපි කතා කරොත් අපි නිර්මාණය කරනවා පුතේ ER සැලසුමක් ER සැලසුමක් අඳින්නේ කොහොමද කියන එකට අපි අද එනවා මාතෘකාවක් විදිහට ඈ ඔන්න ER සැලසුම තමයි දෙවෙනි පියවර right එතකොට දැන් ඔයගොල්ලෝ හිතන්න මෙහෙම සාමාන්‍යයෙන් උජ්ජලයේ ගයක් හදන්න හදනකොට නැත්නම් ගයක් හදන්න උත්සාහ කරනවා නම් එයා මුලින්ම හිතන්න ඕනි එයාගේ බජට් එක ගැන ඒ කියන්නේ මොකද්ද ආ ගේ හැදීම සඳහා එයාට කොච්චර මුදලක් වැය කරන්න පුළුවන්ද? ඊගොඩ කොහෙද ගේ හදන්නේ? ඒ කියන්නේ ප්‍රදේශය මොකද්ද? මේ මොකද්ද ඒ ඉඩම? ඉඩමේ ස්වභාවය ඕගෙන හිතන්න එපා. අපට විනාඩි දෙන්න උදේ.
मौलिक आवश्यकता मुकदमे प्रधान देश बजेट विधान गृह निर्माण शिल्पी आर्किटेक्चर इतने आर्किटेक्चर अरे अवश्यता पद नंबर प्लान आर्किटेक्चर अरे अवश्यता पद नंबर प्लान हर मे दत्त समुदाय गोडनगन ईआर सरसम निर्माण करना वागे मंगलांगी अहन्ने कौरवारी पूज्यले गयक गोडनगी मे क्रियाकारकम अदालव किसियम आर्किटेक्चर के किसियम के दास कराने सुदुसुकम लागते हैं आर्किटेक्चर के गेम प्लान ने का अंदगत्तर पास से अरे आर्किटेक्चर के गेम प्लान ने का अंदगत्तर पास से ए प्लान ने का मत तव प्लान ने का अधीनवाद नत्तम तव संशोधन प्रायिकेक्चर प्रयाणिक पदनाम तवत् मनोहरी सरसुम प्रयाणिक संशोधन दत्त समुदाय अवश्यता दत्त समुदाय दत्त समुदाय गबडाकर दत्त इतर गबडाक दत्त मनोवाद के हदन गेम मत नोधे मत तम ईआर सलसुम गोडनगन्ने संकल्पित सलसुमट अदालव हरिद इतर मेक तमा देवेनी पियवर ईट पास्से मे ईआर सलसुम पदनम करगेन तुंगेनी पियवर विधियट पुते गोडनगनवा नत्तम तव सलसुम आकारयक तियेनवा एकट अपि कियनवा तार्किक सलसुम कियला हरि ओय तार्किक सलसुम यटते अपिट करन्न कार्यन देकक तियेनवा हरि तार्किक सरसुम यानते करण कार्य अनुरूपणे नॉर्मलाइजेशन दत्त समुदाय එලිම දත්ත සමුදාව හදන්නේ ඒ දත්ත සමුදාව ගොඩනගියම පුතේ තව පියවර දෙකකට ඉස්සරහට යනවා ඒ කියන්නේ ER සැලසුම පදනම් කරගෙන තවත් සැලසුම් ක්‍රමයකට යනවා ඒ සැලසුම් ක්‍රමය ඇතුලේ ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා
අනුරූපණය සහ ප්‍රමතකරණය කියලා. එතන මේ අනුරූපණය සහ ප්‍රමතකරණය කියන එක අවසන් වෙනකොට තීරණය වෙනවා කොහොමද දත්ත සමුදාව ගොඩනගන්නේ කියන එක අවසාන වශයෙන්. එකකින් අදහස් වෙන්නේ නම් මොකද්ද? හොඳට තේරුම් ගන්න ER සැලසුම කියලා කියන්නේ ඊටාම වැදගත් සැලසුම් විශේෂයක් වුණාට ER සැලසුම පදනම් කරගෙන පමණක් දත්ත සමුදාව ගොඩනගන්නේ නැත. හරි ER සැලසුමක් ගොඩනගන එක ඊටාම වැදගත් ව්‍යාකාරකම ඒක තුල මූලික සැලසුම් ආකෘතිය තියෙනවා. හැබැයි ඒ ආකෘතිය පදනම් කරගෙන පුතේ ඩේටාබේස් එක හදන්නේ නැහැ. ඒ ආකෘතිය නැවත සැලසුම් කිරීමකට ලක් කරනවා. හරි ඒ සැලසුම තමයි මේ තුන්වෙනි පියවර අපි කතා කරන්නේ මොකද? අද කතා කරන්න තියෙන්නේ දැන් කතා කරමින් ඉන්නේ තාර්කික සැලසුම කියන එක. ඒක ඇතුලේ ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා අනුරූපණය සහ ප්‍රමතකරණය කියලා. රයිට් ඊට පස්සේ තමයි පුතේ හතරවෙනි පියවරට යන්නේ. හතරවෙනි පියවර කියලා කියන්නේ භෞතික සැලසුම. මෙතනින් පස්සේ තමයි දත්ත සමුදාව ගොඩනගන්නේ. භෞතික සැලසුම කියලා කියන්නේ පුතේ ගොඩනගනවට නෙමෙයි ඈ. ගොඩනැගීමට අදාළව කරන සැලසුම ආකාරය. ඒකක් කරලා ඉවර වෙලා තමයි දත්ත සමුදාව හදන්නේ. දැන් තේරෙනවනේ? රයිට්. එහෙනම් අපි ලියාගමු අලුත් පේජයක රුලක් අරින් නැතුව අලුත් පේජයකට එන්න තරල කොහොමද දාලා ලියන්න. අපි කිව්වා තාර්කික සැලසුමයි කියලා නැවතුවා. ඊට පස්සේ එන්න මෙහෙම. එනම් අලුත් පේජයක ලියන්න පටන් ගන්න. එනම් එනම් දත්ත සමුදාව තුල එනම් දත්ත සමුදාව තුල එනම් දත්ත සමුදාව තුල වගු ගොඩනැගිය යුතු ආකාරය එනම් දත්ත සමුදාව තුල වගු ගොඩනැගිය යුතු ආකාරය එනම් දත්ත සමුදාව තුල වගු ගොඩනැගිය යුතු ආකාරය සැලසුම් කිරීමයි. වගු ගොඩනැගිය යුතු ආකාරය සැලසුම් කිරීමයි.
right බාධා කිරීම කීපයක් වෙනවා හරි දැන් හරිද හරි එතකොට මොකද්ද මේ අනුරූපණය සහ ප්‍රමතකරණය කියන එකකින් අදහස් වෙන්නේ එහෙනම් මොකද්ද මේ වචන දෙකත් මම ඊගා පේජි දෙනවා මේකෙන් අදහස් කරන්න පුතේ ඇත්තටම දත්ත සමුදාව ඇතුලේ කොහොමද වගු ගොඩ නැගින්නේ කියන කාරණය හරි එතකොට ER සැලසුම ඇතුලේ දත්ත සමුදාව ගොඩ නැගීමට අදාළ කරන සම්පූර්ණ කාරණා ටික තියෙනවා නැතුව නෙමෙයි යා සම්පූර්ණ කාරණා ටික තියෙනවා ඒ තියෙන කාරණා ප්‍රායෝගිකව වගු ගොඩ නැගීම දක්වා ගෙන යන්නේ අර තුන්වෙනි පියවරේ තාර්කික සැලසුමෙන් දැන් තාර්ක සැලසුම අවසන් වෙනකොට ඊටාම පැහැදිලි සහ 100%ක් ෂුව කොහොමද දත්ත සමුදාව තුල වගු ගොඩ නගන්නේ කියන එක හරි ඒක තමයි එනම් දත්ත සමුදාව තුල වගු ගොඩ නැගිය යුතු ආකාරය සැලසුම් කිරීමයි එන්න අලුත් පිළිකට ආපහු රූල් දෙකක් තියෙනවා නේද පුතේ රූල් දෙකක් විතර තියෙනවා නේද ඔව් සර් ඔව් කියන්නේ එනම් මෙහිදී සිදු කරන ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකක් ලෙස මෙහිදී සිදු කරන ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකක් ලෙස අනුරූපණය එකට අපි ඉංග්‍රීසියෙන් කියන අපතේ මැපින් ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකක් ලෙස අනුරූපණය ඉංග්‍රීසියෙන් කියන මැපින් සහ ප්‍රමතකරණය සහ ප්‍රමතකරණය ඉංග්‍රීසියෙන් කියන්න normalization අනුරූපණය mapping normalization මෙතන z එකක් පාවිච්චි කරන අවස්ථාව තියෙනවා right අපි z එක ගමු සහ normalization अनुरूपणे सह नॉर्मलाइजेशन गतहेक राइट इतनों दें टोले दिया गन्ना तार की का सरसुमा की ना सरसुमा तुले क्रियाकार काम देखा कपड़े कराना दिए ना एका क्रियाकार मा अनुरूपणे अनेक क्रियाकार का मा मगदर प्रमुख करने की ना क्रियाकार इधर एक क्रियाकार हम देखा आसान में निकल बुदे दत्त समुदाय तुले කොහොමද වගු ගොඩනගන්නේ කියන එක 100ට 100ක් තහවුරු වෙලා ඉවරයි. ඊට පස්සේ තමයි කරන්නේ භෞතික සැලසුම කියේ. ලියන්නේ නම් අවසාන එක හතරවෙනි පියවර භෞතික සැලසුම physical design. හරි ලියන්න මෙහෙම. ලියන්න පළවෙනි වාක්‍යයේ පළවෙනි කාරණේ භෞතික සැලසුමේදී භෞතික සැලසුමේදී දත්ත සමුදාව තුළ භෞතික සැලසුමේදී දත්ත සමුදාව තුළ භෞතිකව දත්ත ගබඩාවේ පැවතිය යුතු ආකාරය භෞතික සැලසුමේදී දත්ත සමුදාව තුළ භෞතිකව දත්ත පැවතිය යුතු ආකාරය
දත්ත පැවතිය යුතු ආකාරය සැලසුම් කරයි. භෞතිකව දත්ත පැවතිය යුතු ආකාරය සැලසුම් කරයි. හරි, ඒක ගැන ලොකුවට ඔයගොල්ලෝ හිතන්න එපා. මොකද හේතුව භෞතික සැලසුම කියලා කියන එක ටිකක් උතේ ගැඹුරුයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි දත්ත සමුදාව ගොඩනගන්න ඉදිරියේ ගබඩා මාධ්‍යයක් ඇතුළේ විශේෂම hard disk එකේ. මොකද දත්ත සමුදාවක් කියන්නේ ගොනුවක්, ෆයිල් එකක්. දත්ත සමුදාවක් කියන්නේ ගොනුවක්, ෆයිල් එකක්. එතකොට ගබඩා මාධ්‍යයක් තුල ගොනුවක් ආකාරයෙන් නැත්නම් ෆයිල් එකක් ආකාරයෙන් ওই දත්ත සමුදාව ගබඩා වෙනකොට එහෙම භෞතික මාධ්‍යයක යමක් ගබඩා වීම සඳහා භාවිතා කරන විවිධ ක්‍රම තියෙනවා. රයිට්? තේරුණනේ? ඒවට අපි කියනවා දත්ත ව්‍යුහ කියලා. දත්ත ව්‍යුහ කියලා කියනවා. ඒක මම තව පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම data structures. හරි? ඒ කියන්නේ ඒ දත්ත ගබඩා වෙන ආකාරය මත තමයි පුතේ ඒ දත්ත භාවිතයට ගැනීම පහසුද අපහසුද මොන යාන්ත්‍රණයක් නැත්ද දත්ත භාවිතයට ගන්න පුළුවන් කියන එක තීරණය වෙන්නේ. හරිද? එතකොට ICT වලට අදාළව තියෙනවා මාතෘකාවක්. ඒක අපේ සිලබස් එකේ නැහැ. ඒක මේ සිලබස් එකේ ආරම්භ ඉඳන්ම තිබුණේ නැහැ. ඒක තිබුණා නම් නැත්නම් මම පෞද්ගලික විශ්වාස කරනවා හොඳයි කියලා. මේක ටිකක් ගැඹුරු මාතෘකාවක්. හරි? ඒක ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න හම්බෙන්නේ උසස් අධ්‍යාපනයේ දක්වා ගමන් කරොත් විතරයි. කියන්නේ ICT ඩිග්‍රියක් කරනවා නම් උදේ ඔයගලන්ට ඉගෙන ගන්න හම්බෙනවා. හරි? මාතෘකාව තමයි දත්ත ව්‍යුහ data structures කියන එක. તો data structures කියලා කියන්නේ වෙනම විෂයක්. ඒ විෂය ඇතුලේ කතා කරන්නේ මේ මතකයන් තුල, ඒ කියන්නේ ස්ථිර හෝ తాවකාලික මතකයන් තුල දත්ත පවතින ආකාරය. හරිද? ඒ කියන්නේ භෞතිකව පවතින්න පැගුතේ මේවා. දැන් RAM එක ගත්තොත් ඒක తాවකාලික මතකයක් තමයි. හැබැයි ඒ తాවකාලික මතකය තුල යම් කාලයක් උදේ දත්ත රැඳිලා තියෙනවනේ. ඒ රැඳිලා තිබීම නැත්නම් රඳවල පවත්වා ගැනීම සඳහා භාවිතා කරන ආකාර ආකෘති තියෙනවා. ඒක තමයි අපි දත්ත විහුව කියලා කියන්නේ. ඒතර ඒ පිළිබඳව සැලසුම් කිරීම තමයි මේ භෞතික සැලසුමේදී කරන්නේ. ඒ කියන්නේ ලොකෝට මම හිතන්න එපා කියලා කිව්වේ මොකද ඒක අපේ සිලබස් එකේ නමින් භෞතික සැලසුම කියලා කියන එක තිබුණාට ඒක කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න නැහැ. හැබැයි මේ දෙකම ඉගෙන ගන්න තියෙනවා. ER සැලසුම් අඳින්නේ කොහොමද කියන එක 100%ක් ඉගෙන ගන්න තියෙනවා. අනුරූපණය සහ ප්‍රමතකරණය කරන්නේ කොහොමද කියන එක 100%ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම database පාඩමට අදාළව ප්‍රශ්න ඉතාම පුළුල් විදියට බහුලව මේ කොටස් දෙකෙන් එනවා. හරි, හැබැයි භෞතික සැලසුමෙන් කිසිම ප්‍රශ්නයක් අපිට එන්නේ නැහැ. එහෙම දෙයක් කරනවා කියන එක විතරයි අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද හේතුව ඒක මේ මට්ටමේදී ඉගෙන ගන්න එක ටිකක් සංකීර්ණයි. හරි? රයිට්. එතකොට ඇත්තරම මේක කියන්නේ භෞතිකව කොහොමද දත්ත ගබඩා වෙලා තියෙන්නේ. හරි, නිකන් සරලව අහුවොත් එහෙම මම මේ කියන එක තරම් සංකීර්ණ නෑ මේ කාර්යය. නිකන් හිතනකෝ දැන් අපි කියනවා අපිට හිතෙනවා. අපිට හිතෙනවා. නේ? අපිට බොහෝ දේ හිතෙනවනේ. හරිද? හැබැයි නේ දැන් මේ අපිට හිතන දේ පුතේ අපේ ශරීරය තුලින් ගොඩනැගෙන දෙයක් නේ. ඒකට මූලික වෙනවා කියලා අපි කතා කරනවා, අපි විශ්වාස කරනවා මොකද්ද? හිත. හිත කියලා කියනවා, සිත කියලා කියන්නේ. හරිද? දැන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ හිත කොහෙද තියෙන්නේ කියලා. හිත භෞතිකද නැද්ද ප්‍රශ්නයක් නේද මේ? ඒතර ඒකට තියෙන්නේ විවිධාකාරයේ අර්ථකථනය. රයිට්? එහෙනම් ඒක අති සංකීර්ණයි නේ, සරල නෑ, ඒක ඉතාම සංකීර්ණයි. පැහැදිලිද? එච්චර සංකීර්ණ නෑ database එකක් පවතින ආකාරය. මොකද database එකක් පවතින ආකාරය උත්තේ සම්පූර්ණයෙන්ම නිර්මාණය කරේ මිනිස්සුනේ. නේ? ගබඩා මාධ්‍ය හැදුවෙත් මිනිස්සු, දත්ත සමුදා හැදුවෙත් මිනිස්සු, ගබඩා මාධ්‍යයක් තුල දත්ත ගබඩා වීම මොන ආකාරයෙන්ද වෙන්න ඕනි කියන එක හැදුවෙත් මිනිස්සු. ඒ නිසා ගබඩා මාධ්‍යයක් තුල දත්ත සමුදාවක් ගබඩා වන ආකාරය මිනිස්සු දන්නවා. හැබැයි හිත කියන එක හැදුවේ පුතේ මිනිස්සු නෙමෙයි. ඒ ස්වභාව ධර්මයන්ගේ නිර්මාණයක්. ස්වභාව ධර්මයේ නිර්මාණයක් මිනිස්සු එක අධ්‍යයනය කරලා තේරුම් ගත යුතුයි. එතන ස්වභාව ධර්මයේ නිර්මාණයක් බොහොම සරල වගේම සංකීර්ණ තියෙනවා. හරි, අරව මේ පරිගණක විද්‍යාව නැත්නම් ICT 100%ක් පුතේ මිනිස්සු හදකුවන්නේ. එහෙනම් ICT ඇතුලේ තියෙන සියලු දේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන්. ඇති. ඔක තමයි කතන්දරය. හරි, ඒ නිසා එහෙනම් භෞතික සැලසුම කියලා කියන්නේ මොකද්ද? අපි තාර්කික සැලසුම ඔස්සේ
දත්ත සමුදාව ඇත්තටම ගොඩනගෙන්න ඕනේ කොහොමද කියලා තීරණය කරාට පස්සේ ඒ දත්ත සමුදාව භෞතික ගබඩා මාධ්‍ය තුල පවතින ආකාරය සැලසුම් කිරීම තමයි භෞතික සැලසුම කියලා කියන්නේ. එන්න අලුත් පේලෙකට. එනම් අලුත් පේලෙකේ නම් දත්ත සමුදාව ඉදමදි නම් මුත්‍ය අනිකතර ගිය හැකි. එනම් දත්ත සමුදාව භෞතිකව එනම් දත්ත සමුදාව භෞතිකව එනම් දත්ත සමුදාව භෞතිකව ආචේන මාධ්‍ය එනම් දත්ත සමුදාව භෞතිකව ආචේන මාධ්‍ය ආචේන මාධ්‍ය අරසිරක් ගබඩා මාධ්‍ය එනම් දත්ත සමුදාව භෞතිකව ආචේන මාධ්‍ය හරසිරක් ගබඩා මාධ්‍ය තුල තුල ගබඩාවී පැවතිය යුතු ආකාරය තුල ගබඩාවී පැවතිය යුතු ආකාරය තුල ගබඩාවී පැවතිය යුතු ආකාරය සැලසුම් කිරීමයි ගබඩාවී පැවතිය යුතු ආකාරය සැලසුම් කිරීමයි right end එක පිටුවට ඒකෙත් ඉඩ ටිකක් මන් දීලා තියෙනවා ලියන්න මෙහිදී සිදු කරන ක්‍රියාකාරකම් ලෙස මෙහිදී සිදු කරන ක්‍රියාකාරකම් ලෙස මෙහිදී සිදු කරන ක්‍රියාකාරකම් ලෙස දත්ත ව්‍යුහ ගොඩනැගීම මෙහිදී සිදු කරන ක්‍රියාකාරකම් ලෙස කියලා කමාවක් දාලා ලියන්න දත්ත ව්‍යුහ ගොඩනැගීම සහ දත්ත ව්‍යුහ ගොඩනැගීම සහ දත්ත ව්‍යුහ ගොඩනැගීම සහ සුචීක අපි වල කියනවා ඉන්ඩෙක්සස් සුචීක වරංගලේ ඉන්ඩෙක්සස් ගොඩනැගීම සුචීක ඒ කියන්නේ ඉන්ඩෙක්සස් ගොඩනැගීම ආදිය ගත හැක ඉන්ඩෙක්සස් ගොඩනැගීම ආදිය ගත හැක ආදිය ගත හැක right so තව තවත් භෞතික සැලසුම ඒ ගැන ලොකුවට තවදුරටත් හිතන්න එපා ඔයගොල්ලෝ හිතන්න ඕනි මෙන්න මේ පියවර සහ මේ පියවර හරි right ඔය මම කතා කරේ මොකද්ද දත්ත සමුදාවක් ගොඩනැගීම නැත්නම් නිර්මාණය කිරීමට අදාළ පියවරයන් හතර මම නැවත කියනවා 1 අවශ්‍යතා හඳුනා ගැනීම හා විශ්ලේෂණය 2 සංකල්පිත සැලසුම 3 තාර්කික සැලසුම 4 භෞතික සැලසුම එතකොට ඔය කියන කාර්යයන් පියවරයන් හතර අවසන් වුණා කියලා කියන මොදේ ඩේටාබේස් එක ප්‍රායෝගිකව ගොඩනගන ආකාරය පිළිබඳ සියලු තත්ත්වයන් අවසන් ඊගවට දින ප්‍රැක්ටිකලි මොකක් කරන්නද අදාළ දත්ත සමුදාව ගොඩනගන්න අදාළ දත්ත සමුදාව ගොඩනගන්න දැන් බැලුවින් රයිට් එතකොට එතනින් ඒ කියන මූලික තියරි එක අවසන් වෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා 8 4 කියලා
अटे हतर कीला अलुत मातृकावक पटंगा इधर पुते में अटे हतर मातृकावे तीन निम्बा में बरन दत्त पाद के एक संकल्पीय पटिपाटिक सटहन सलसुं कराए दत्त पाद के एक संकल्पीय पटिपाटिक सटहन सलसुं कराए एक ही अनुभूते अभी में अटे हतर मातृकावे अटे कथा करने में का मिन्न में संकल्पित सलसुं मटा अदालव गुड़ना गना ईआर सलसुं गुड़ना गना आकार अटे हतर मातृकावे के लिए अनुभूते में देवनी पियो දත්ත සමුදාවක් ගොඩනැගීමට අදාළ දෙවෙනි පියවර තමයි පුතේ අටේ හතර මාතෘකාව යටතේ අපිට හදාරන්න තියෙන්නේ. එතකොට මේ මාතෘකාව අවසන් වෙනකොට ඒ කියන්නේ තුන්වෙනි පිටුවේ මාතෘකාව පටන් ගන්නවා 4 5 6 7 8 9 10 11 12 13 14 15 පහළොස්වෙනි පිටුවෙන් තමයි පුතේ අවසන් වෙන්නේ මොකද්ද මේ තුන්වෙනි පිටුවෙන් පටන් ගන්න අටේ හතර මාතෘකාව එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න තුන්වෙනි පිටුවෙන් පටන් ගන්න මේ අටේ හතර මාතෘකාව තුළ අපි ඉගෙන ගන්නේ සංකල්පිත සැලසුමට අනුව ER සැලසුම් ER සටහන් ගොඩනගන ආකාරය පිළිබඳව ඒක පුතේ පහළොස්වෙනි පිටුවෙන් තමයි අවසන් වෙන්නේ ඔය ගන්න පේනවා තුන්වෙනි පිටුවෙන් පටන් ගනම් පහළොස්වෙනි පිටුව දක්වා යනවා කියලා කියන්නේ පිටු 12ක් වගේ ප්‍රමාණය අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද? ඔය ER සටහන් ගොඩනැගීමට අදාළ කරන කාරණා. මේක අතිශයින්ම වැදගත්. රයිට්? එතකොට ER සටහන් ගොඩනැගීම තමයි උදේ අපේ රචනා ප්‍රශ්න පත්‍රයේ දිගින් දිගටම ප්‍රශ්න ආපු කොටස. අපිට විස්තරයක් දීලා කෙලිම කියන්නේ මොකක්ද? ER සටහනක් අඳින්න. කෙලිම ප්‍රශ්නේ. රචනා ප්‍රශ්නේ ලකුණු 7මාරක් කියන ප්‍රශ්නේ. හරි එහෙම නැත්නම් ER සටහනක් දීලා ඒක මත අපි ප්‍රශ්න අහුවා. ඒක විවගත රචනායකටත් ආවා, දිගටම රචනායකට ආවා, සමහර කෙටි ප්‍රශ්න වලටත් ආවා. එහෙනම් හොඳට තේරුම් ගන්න database පාඩමේ අපි දැන් ප්‍රවේශ වෙන්නේ අපි ඉගෙනගත යුතු මම මේ කතා කරන්නේ ඉගෙනගත යුතු කියන වචන විශේෂම highlight කරලා කියන්නේ විභාගයට අදාළව. කලින් අපි ඉගෙනගත්තේ හැම කාරණයක්ම වැදගත්. ඒ වගේම පදනම විදිහට භාවිත කරනවා මේ විෂය කරුණු වලට. එහෙනම් මේ ඉගෙන ගන්න විෂය කරුණු රිජුලස විභාගයට සම්බන්ධයි. එහෙනම් මම නැවත අවස්ථාවක් වන් දෙනවා අපි කතා කරපු පෙරණි පරණ. ඒ කියන්නේ මේ database වලට අදාළව වෙනව නෙමෙයි. පහුගිය දවස්වල කතා කරපු කාරණා සම්බන්ධව කිසියම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් නැවත ඒවා අහලා හදාගන්න. මොකද හේතුව ER සටහන ගොඩනගන්න යනකොට උතේ database වල base එක පදනම නැත්තම් මූලික කාරණා පිළිබඳ ප්‍රශ්න තිබිලා බෑ. ඒවා හරියට දැනගෙන ඉන්න ඕනේ. राइट बात चैट बॉक्स में प्रश्न आवा कर दे सचिनी अहनवा कर दो यहाँ सर डेटाबेस एकत्रित एकत्र अदाल वीडियो ठीक है देने वाला ओ यार दान हो गया ठीक है दान अरे एक वीडियो ठीक है पंदे ना समन्वित ඊට පස්සේ මේ වගේ පේලි වලින් සමන්විතයි නේ තීර වලින් සහ පේලි වලින් සමන්විතයි මම මේ පොඩි එකක් අන්දේ එතකොට මේ හැම වගුවකම තීරුවක් කියලා කියනට අපි කියනවා උපලැකියක් නැත්නම් ඇට්‍රිබියුට් එකක් කියලා. එතකොට මේවා තමයි උපලැකි.
කියන්නේ attributes. ඒකට අපි කියනවා උපලැකි කියලා. එතකොට හැම උපලැකියකටම තියෙනවා නමක් සහ දත්ත වර්ගයක් සහ ඊට ආවෙනික ලක්ෂණ. නේද? එතකොට අපි මේක number කියන උපලැකිය විදිහට ගත්තොත් මේක name කියන උපලැකිය විදිහට ගත්තොත් මේක age කියන උපලැකිය විදිහට ගත්තොත් ඔය දින උපලැකි නාමය. හැම උපලැකියකටම නමක් තිබිය යුතුයි. ඊගොඩ අපි නම් වේ ගන්නවා මේ විදිහට. හරි අපි තුම AB කියන්නේ H එක 15යි 16යි. මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ දත්ත. මේ අපිට තියෙන data. ඒතර එක පුජ්‍යලෙක්ගේ හෝ එක දෙයක් පිළිබඳ මෙන්න මේ විස්තරයට අපි කියනවා කියලාද මෙන්න මේ පෙළියට අපි කියනවා උපලැකියානි. එහෙම නැත්නම් ඒකට කියනවා ටිප් වෙල් එක නැත්නම් තපල් වෙල්. සිංහලෙන් රෙකෝඩ් එක කියන්නේත් ඕක තමයි. රෙකෝඩ් එක කියන්නේත් මේක. රෙකෝඩ් එක. හරි මම කියුවේ මේ මූලික කාරණා මේ මුලින්ම කතා කරපුවා මේවා පිළිබඳ හොඳම අවබෝධයක ඉන්න ඕනේ මුල. ඒ කියන්නේ මම දැන් ඉදිරියට පුතේ උපලැකියක් කියලා කිව්ව හැටි උපලැකියක් කියන්නේ මොකක්ද කියලා ඔඩමින් බැලුවොත් වැඩේ කරගන්න බෑ. හරි? හරි. දැන් අපි ඉලෙක්ට්‍රෝන ගැන sorry අපි මොකක් හරි පරමාණුවක් ගැන ඉගෙන ගන්නකොට right පරමාණුවක් ගැන ඉගෙන ගන්නකොට පුතේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්න බෑ. එතකොට මේ පරමාණු ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම තියෙනවා ඒවා මෙන්න මේ කවචවල පිටලා තියෙන කියලා කියනකොට ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් කවචයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් පුතේ පරමාණු ගැන ඉගෙන ගන්න බෑනේ. අන්න ඒ වගේ තමයි මෙතන. එහෙනම් බේස් එක තමයි පදනම තමයි මේ තියෙන්නේ මේක හොදටම ඇඟට කාවැදිලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් අපි මේ කතා කරන්නේ බොහොම සරලයි. මොකද මේ ER සටහන කියලා කියන එක අපිට අමුතු එකක් වුණාට ඒ සටහන ඔස්සේ ගොඩනගන්නේ පුතේ අවසානයේ මේ වගේ. ඉතින් මේක අපිට අමුතු නෑනේ. දැන් මේ වගේ එකක් කෙලින්ම ගොඩනගන්න බැරි හින්දා තමයි මෙහෙම සැලසුම් ක්‍රම හරහා එන්නේ. කෙලින්ම ගොඩනගීම අපහසු නිසා තමයි සැලසුම් ක්‍රම හරහා එන්නේ. ඒක අපි තේරුම් ගත යුතුයි. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දෙයනේ. මේක කෙලිම ගොඩනගන්න බැරියයි කියලා. එහෙම හිතන කෙනෙක් ඉන්නවා නම් එයාට ඒ සිතවිල්ල නිවැරදිද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් තව ටිකක් ඉස්සරහට ගියාම ඈ. හරි එහෙනම් අපි යමු තුන්වෙනි පිටුවේ 8.4 මාතෘකාවට දත්ත පාදකයක සංකල්පීය පටිපාටික සටහන සැලසුම් කරයි කියන මාතෘකාව. ඒක ඇතුලේ ඔයගොල්ලන්ට පේනවා රූල් කිහිපයක හිස්තැනක් දීලා තියෙනවා. ඒ හිස්තැනේ පළවෙනි ඡේදයේ විදිහට ලියන්න මෙන්න මේක. ලියන්න. යන මෙහෙම. ක්‍රමලේඛයක් ගොඩනැගීමට පෙර තුන්වෙනි පිටුවේ දත්ත පාදකයක සංකල්පීය පටිපාටික සටහන සැලසුම් කරයි කියන මාතෘකාව යටතේ 8.4 මාතෘකාව යටතේ ලියන්න. ක්‍රමලේඛයක් ගොඩනැගීමට පෙර ක්‍රමලේඛයක් ගොඩනැගීමට පෙර එම ක්‍රමලේඛයක් ගොඩනැගීමට පෙර එම ක්‍රමලේඛය සැලසුම් කරන්නාක් මෙන් ක්‍රමලේඛයක් ගොඩනැගීමට පෙර එම ක්‍රමලේඛය සැලසුම් කරන්නාක් මෙන් ක්‍රමලේඛයේ සැලසුම් කරන්නාක් මෙන් දත්ත සමුදාවක් ගොඩනැගීමට පෙරද දත්ත සමුදාවක් ගොඩනැගීමට පෙරද දත්ත සමුදාවක් ගොඩනැගීමට පෙරද දත්ත සමුදාවක් ගොඩනැගීමට පෙරද එය සැලසුම් කළ යුතුය දත්ත සමුදාව ගොඩනැගීමට පෙරද එය සැලසුම් කළ යුතුය
එය සැලසුම් කළ යුතුය. Right? ආය අලුත් තේලෙකට එන්න. අලුත් තේලෙකට ඇවිල්ලා තලකොණ දාල් දෙන්න. මේ සඳහා අනුගමනය කළ හැකි නැත්නම් කරන අලුත් තේලෙක තලකොණ දාල් දෙන්න. මේ සඳහා අනුගමනය කරන මේ සඳහා අනුගමනය කරන විවිධ ක්‍රම පවතින අතර මේ සඳහා අනුගමනය කරන විවිධ ක්‍රම පවතින අතර හරි මේ සඳහා අනුගමනය කරන විවිධ ක්‍රම පවතින අතර කියලා කමාවක් දාලා ලියන්න සංකල්පිත සැලසුමේදී සංකල්පිත සැලසුමේදී භාවිතා කරන සංකල්පිත සැලසුමේදී භාවිතා කරන ජනප්‍රිය සැලසුම් ක්‍රමවේදයක් ලෙස සේක පොඩ්ඩක් ආයෙමත් කියන්නකෝ. රයිට් ආගන්න මුලින්ම ක්‍රමලේඛයක් ගොඩනැගීමට පෙර එම ක්‍රමලේඛය සැලසුම් කරන්නාක් මෙන් දත්ත සමුදාවක් ගොඩනැගීමට පෙරද එය සැලසුම් කළ යුතුය. දත්ත සමුදාවක් ගොඩනැගීමට පෙරද එය සැලසුම් කළ යුතුය. ඊගාවට අලුත් පේජක දරලකන දාල යන කිව්වා මේ සඳහා අනුගමනය කරන මේ සඳහා අනුගමනය කරන විවිධ ක්‍රම පවතින අතර මේ සඳහා අනුගමනය කරන විවිධ ක්‍රම පවතින අතර කමා දාන්න සංකල්පිත සැලසුමේදී භාවිතා කරන ජනප්‍රිය සැලසුම් ක්‍රමවේදයක් ලෙස කියලා කිව්වේ සංකල්පිත සැලසුමේදී භාවිතා කරන ජනප්‍රිය සැලසුම් ක්‍රමවේදයක් ලෙස සංකල්පිත සැලසුමේදී භාවිතා කරන ජනප්‍රිය සැලසුම් ක්‍රමවේදයක් ලෙස ජනප්‍රිය සැලසුම් ක්‍රමවේදයක් ලෙස කියලා ආයිකමාවක් දාන්න. කමාවක් දාලා ලියන්න මෙහෙම. ඉන්වර්ටර් කමා ඇතුළත යන උදේ භූතාර්ථ සම්බන්ධතා භූතාර්ථ සම්බන්ධතා සැලසුම් කියලා ඉරක් ගහලා එන්ටිටි එන්ටිටි කියලා කියන්නේ භූතාර්ථ කියන එක එන්ටිටි රිලේෂන්ෂිප්ස් රිලේෂන්ෂිප් ඩයග්‍රම්ස් රිලේෂන්ෂිප්ස් ඩයග්‍රම් ඒකට තමයි ERP කියන්නේ.
जनप्रिय सरसुम क्रमवेदिया भूतार्थ संबंध सरसुम एंटिटी रिलेशनशिप डायग्राम दत्त समुदावत्तुल पवतिन ईआर सलसुम मगिन दत्त समुदावत्तुल पवतिन ईआर सलसुम मगिन दत्त समुदावत्तुल पवतिन भूतार्थयन् सिंगल वचने भूतार्थयन् दत्त समुदावत्तुल पवतिन भूतार्थयन् दत्त समुदावत्तुल पावतिन भूतार्थयन् वरहंदलियन् एंटिटीस् मोनवाद यन्नत् भूतार्थ वर्गयात् सरसुम मगिन दत्त समुदावत्तुल पवतिन भूतार्थयन् एंटिटीस् मोनवाद यन्नत् कमा भूतार्थ वर्गत् कमा भूतार्थ अतर पवतिन संबंधता भूतार्थ अतर पावतिन संबंधता भूतार्थ अतर पावतिन संबंधता भूतार्थ अतर पावतिन संबंधता दक्वाई भूतार्थ अतर पावतिन संबंधता दक्वाई भूतार्थयन्तुल गबडावन दत्त सह एवाये स्वभावेनु दत्त सह एवाये स्वभावेनु निरूपणे कराय एवाये स्वभावेनो निरूपणे कराय एवाये स्वभावेनो निरूपणे कराय राइट आगनुदे डिलीवर एंड कोम හරි එතකොට මොකද්ද කියන්නේ ER සටහනක් කියලා කියන්නේ දත්ත සමුදාවක් ඇතුලේ තියෙන වගු
සහ ඒ වගු වල ගබඩාවන දත්ත වගේම ඒ වගු අතර නැත්නම් මේ දත්ත අතර පවතින සම්බන්ධතා මොනවද කොහොමද කියන එක සැලසුම් කිරීම. ඒ නිසා අපි කියනවා ER සටහනක් ඇතුලේ තියෙනවා කියලා මොනවද භූතාර්ථ. මේ භූතාර්ථ entities කියන වචන පොතේ බය වෙන්න එපා. භූතාර්ථයක් කියන්නේ වගුවකට. භූතාර්ථයක් entity එකක් කියලා කියන්නේ වගුවක්. භූතාර්ථ වර්ගය කියලා කියන්නේ ඒකේ ස්වභාවය. හරි එතකොට එහෙනම් මේ ER සටහනක තියෙනවා භූතාර්ථයන් ඒ කියන්නේ entities ඒ කියන්නේ වගු. සහ ඒ භූතාර්ථ අතර සම්බන්ධතා ඒ කියන්නේ වගු අතර සම්බන්ධතා. අපි මේ ටිකකින් කතා කරන්න පුතේ වගු අතර සම්බන්ධතා ගැන. 1 to 1 කිව්වා 1 to many කිව්වා many to many කිව්වා මතකයි? එහෙනම් ඒ සම්බන්ධතා මොනවද කියන එකත් ER සටහනක තියෙනවා. ඒ වගේම තමයි ඒ ER සටහන ඇතුලේ තියෙනවා මේ භූතාර්ථ තුල ගබඩාවන දත්ත මොනවද කියන එකයි ඒ දත්තවල ස්වභාවයන් මොන ආකාරයේද කියන එක. ඔය සියල්ලම ER සටහනක තියෙනවා. ඒ ER සටහනක් දිහා බලලා කියන්න පුළුවන් මේ ER සටහන මත දත්ත සමුදාවක් ගොඩනැගුවොත් ඒ ගොඩනගන දත්ත සමුදාව මොන වගේ එකක්ද කියන කියලා. මොන වගේ එකක්ද කියලා කියන්න පුළුවන්. දැන් තේරෙනවද? රයිට්. ඔක තමයි ඔය වගේ සැලසුමකට තමයි අපි භූතාර්ථ සම්බන්ධතා සටහනක් නැත්තම් ER එකක් කියලා කියන්නේ. හරි. ඊගාවට අපි එතකොට තව පෙළ කීයක් ඉතුරුලා තියෙනවද? කො? හතරක් විතර තියෙනවා. ආරයිට්. පෙළ හතරක් විතර තියෙනවා. අනිත් අයලත් එච්චර තියෙනවද ඉතින්? කො අනිත් අයටත් පෙළ හතරක් විතර ඉඩක් තියෙනවද? ඔව් සර්. ආරයිට්. එහෙනම් රූලක් අරින්න. බය නැතුව රූලක් අරින්න. රූලක් අරලා ලියන්න ඔය මං කියුව එකේ සාරාංශය ලියන්න මේ අනුව සාරාංශයේ තේරෙන භාෂාවෙන් ලියන්න මේ අනුව ER සටහනක් තුල මේ අනුව ER සටහනක් තුල භූතාර්ථ ඒ කියන්නේ වගු ඔවට තමයි අපි කියන්නේ entities මේ අනුව ER සටහනක් තුල භූතාර්ථ ඒ කියන්නේ වගු entities කමා සම්බන්ධතා ඒ කියන්නේ relationships සම්බන්ධතා ඒ කියන්නේ relationships සහ උපලැකි උපලැකි සහ උපලැකි ඒවට අපි කියනවා උපලක්ෂණ attributes oh sorry attributes මෙන්ම මේ අනුව ER සටහන් තුළ භූතාර්ථ වගු ඒ කියන්නේ entities සම්බන්ධතා relationships සහ උපලැකි නැත්නම් උපලක්ෂණ ඒ කියන්නේ attributes මෙන්ම උපලැකි වල උපලැකි වල ස්වභාවයනුත් දැකිය හැකි වේ 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 හරි
right එතකොට er සටහනක් ගත්තාම er සටහනක් ඇතුළතදී භූතාර්ථ තියෙනවා භූතාර්ථයක් කියලා කියන්නේ බහුවක ඊගාවට සම්බන්ධතා තියෙනවා relationships ඒ වගේම උපලැකි උපලක්ෂණ තියෙනවා නේ ඊට පස්සේ ඒවැය ස්වභාවයනුත් තියෙනවා ඒක තමයි er සටහනක අන්තර්ගතේ නැත්නම් අඩංගු දෙය ඊට පස්සේ මම ඔයගන්ට පෙන්නලා තියෙනවා මේ කොටු කොටු දාලා මේ එක එක කාරණා පිළිබඳ විස්තර ඉංග්‍රීසියෙන් දීලා තියෙනවා ඒක පොඩ්ඩක් ඉන්න ගමන් කියවන්න හරි ඊට පස්සේ හතරවෙනි පිටුවේ අවසානයේ නිකන් ඉඩක් ඉතිරි වෙච්ච නිසා ඒක අපතේ යවන්න නැතුව මම තේරුමක් සහිත දෙයක් කරා එතෙන්ට මම දැම්මා ඊටාම සරල ER සටහනක රූපයක් නැත්නම් ER සටහන බලන්න පුතේ මේ ER සටහනේ තියෙනවා මෙන්න මෙහෙම මේ ER සටහනේ තියෙනවා කොටුවක් දාලා ස්ටුඩන්ට් කියලා ඊගාවට තව කොටුවක් දාලා කියලා තියෙනවා කොලේජ් කියලා නේද ඊට පස්සේ මේ වගේ මේ දෙක අතරේ මෙන්න මෙහෙම හැඩයක් දාලා කියලා තියෙනවා ස්ටඩීන් කියලා දාපි ඊට පස්සේ මේකේ තියෙනවා මෙන්න මෙහෙම හරි මෙන්න මේම රවුන්ඩ් තුනක් තියෙනවා මේකේ රවුන්ඩ් දෙකක් තියෙනවා රයිට් එතකොට මේ රවුම ඇතුලේ මේකේ තියෙනවා STU ID කියලා එකක් මේකේ තියෙනවා STU name කියලා මේකේ තියෙනවා STU ඔන්න මේකේ COL ID කියලා එකක් තියෙනවා ඊට පස්සේ call name කියලා එකක් තියෙනවා එතන පුතේ ඇත්තටම මේ තියෙන්නේ මොකද්ද? ER සටහන. ඊටාම සරල ER සටහන. හරිද? රයිට්. දැන් හොඳට අහගන්න මේකේ ඊගා පිටු ඉදලා මේ හැම අවයවයක්ම වෙන වෙනම අපිට කතා කරලා විස්තර කරන්න තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ටික කතා කරලා පස්සේ. හරි. එතන පුතේ ER සටහනක් ගත්තාම ER සටහනක් කියලා කියන්නේ දත්ත සමුදාවක් සැලසුම් කරන සැලසුම් ක්‍රමයක්. ඒ සටහන ඇතුලේ තියෙන ප්‍රධාන වශයෙන් අවයවයන් වර්ග තුනයි. එකක් තමයි මේ කොටු විදිහට දක්වන අවයවය. ඒවට අද මා අපි භූතාර්ථ වගු කියලා කියන්නේ. ඊගොඩ මේ සමාන්තරාශ්‍රයක හැඩයෙන් දක්වන අවයවයන් ඒකට අපි කියනවා සම්බන්ධතා relationships කියලා. ඊගොඩ මේ ඕවලාකාර හැඩයකින් දක්වන අවයවයන් ඒව තමයි අපි උපලක්ෂණ නැත්නම් උපලැකි කියලා කියන්නේ. පැහැදිලිද රයිට් දැන් එතකොට අපිට පුළුවන් මෙහෙම හරි දැන් මේ මේ ER සටහනේ මොකද්ද කියනකෝ පෙන්නන්න කවුරු හරි මට අදහස කියන්න සිකන් දල වශයෙන් එක වාක්‍යයක් මේ ER සටහනේ අරමුණ මොකද්ද නැත්නම් මොන වගේ දෙයක් පිළිබඳව ඇඳපු ER සටහනක්ද මේ තියෙන්නේ කවුරු හරි කියන්න බලන්න ටියුට් එකේ 4 වෙනි පිටුවේ අවසානයේ මම දාලා තියෙන ER සටහන මට කියන්න මොන අදහස අරමුණ ඇතිව ඇඳපු ER සටහනක්ද කොලේජ් එකක ඉගෙන ගන්න සිසුන්ගේ විස්තර අන්න හරි බොහොම හොඳයි කොලේජ් එකක ඉගෙන ගන්න සිසුන්ගේ විස්තර නැත්තම් දත්ත ඇතුළත් කරන්න තමයි මුත්තේ මේ ER එක ඇඳලා තියෙන්නේ එතකොට කොලේජ් එකේ විස්තර තියෙන්නේ ඇත්තටම කොලේජ් එකක නෙමෙයි මුත්තේ කොලේජස් වල සඳීපා කොලේජස් වල මොකද හේතුව කොලේජ් එකක කිව්වොත් වැරදි. හරි ඒකෙන් දැන් අපි කිව්වොත් එම කිසියම් පාසලක ඉගෙන ගන්න ළමයි පිළිබඳ විස්තර නෙමෙයි මේ තියෙන්නේ. පාසල් වල ඉගෙන ගන්න ළමයින් පිළිබඳ විස්තර. හරි දැන් ඔයාලට පේනවා ස්ටුඩන්ට් කියලා කියන මේ අනිවාර්ය මුතේ මේ භූතාර්ථයන් නම් කරන්නේ ඒක වචනින් ඈ ඒ ඉස්සරහින් මම කියනවා. ඊගා පිටු ඉඳන් ඒවා කියනවා. එතකොට මේ ස්ටුඩන්ට් කියන භූතාර්ථය නැත්නම් වගුව අපිට හුරු පුරුදු වචනේ වගුව. ඒක තමයි භූතාර්ථය කියන්නේ. නැතා සම්බන්ධකය මේක වෙන් කරලා තියෙන්නේ ළමයාගේ දත්ත නෙමේ ළමයින්ගේ දත්ත ගබඩා කරන්න
दत्त मेहेवीम संकीर्ण अवस्था ये संकीर्ण मेहेवीम वडाहेस अरे मे स्टूडेंट नम एक तिबु नट मिथन गबड़ावे शिष्य इंगे दत्त ඒගොල්ලන්ගේ ID එක මොකක්ද? ඒගොල්ලන්ගේ නම මොකක්ද? ඒගොල්ලන්ගේ ලිපිනය මොකක්ද? ඊගාට මෙතන ගබඩා වෙන්නේ පුතේ විද්‍යාලවල නැත්නම් කොලේජස් වල දත්ත. ඒ කොලේජ් එකේ ID එක මොකක්ද? කොලේජ් එකේ නේම මොකක්ද? හරි, එතන මෙතන පෙන්නනවා මේ විවිධ පාසල් වල විවිධ විද්‍යාලවල විවිධ කොලේජස් වල ඉගෙන ගන්න ළමයින්ගේ විස්තර. හරි, එතන මේක කොලේජ් එකක් නෙමෙයි කිහිපයක්. මම කිහිපයක් කියන අදහස් ගේන්නේ ඇයි? अध्यापन कलापन कलासुवे धर्वे सहसल असुवंध विस्तर कलापे पासल विस्तर इतने कलाप कार्यालय अतलते वेन पास विस्तर ये कलापेट ऐति पास विस्तृत समहार अध्यापन कलापती पास मे भूतार्थेसेशुंगे दत्त गबड़ाकूतार्थेमेंगुवेकल विद्यालयंगे दत्त गबड़ाक हर संबंधता स्वभाव one to many koi patta dute one college ka patta one etukota many wenne sisunge patta inge patta right vena uttara thiyenawada sadipa kiyana meka one to many lu college ka patta one lu sisunge patta many lu hari hasita kiyanna balan ए उत्तर है सर राइट एतकोट वेन कट्टी हाँ ओ मामा एक हदने हटे की हुआ नहीं कट्टा उत्तर देने प्लान होते मामा का रिलेशनशिप पे का हदने हटे की हुआ एक दिन दिगिन दिगिन तो वहाँ पे कता करना मैं बालन मांग हमें वेले मोगा नहीं हुआ मैंने मेहम पटांगा नहीं किया हमें वेले मो पटांगा ने एक इन केला मांग क्यों एक इलाक में दाल वाला गाने में स्टूडेंट मे क्या लमे स्टडी මෙහෙදා මෙහෙට යනකොට එක ළමෙක් ඉගෙන ගන්නවා එක පාසලක. හරි? ඊට පස්සේ මෙහෙදා මෙහෙට එන්නේ. ඒනකොටත් පටන් ගන්න එකෙන්මයි. එක පාසලක ඉගෙන ගන්නවා ළමයි එක්කෙනෙක්ද ගොඩක්ද? ගොඩක්. ගොඩක්. එහෙනම් මේකට දෙන්නේ. ඔච්චර සරලද බලන්න මේ සිද්ධාන්ත බලන්න කොච්චර පහසු විදිහට ඔයාලට මම කියලා දෙනවා. මේවා හරියට අල්ල ගන්න. හරි? अलंकार පාසලකට ළමෙක් ඇතුළත් කරනකොට ඒ ළමයා වෙනත් පාසලක
නෑ කියන එක ඔප්පු කරන්න තියෙනවා යාන්ත්‍රණයක්. මොකද්ද? ඇතුළත් වීමේ අංකය. වැරදි. උත්තරේ හොඳයි දරුවෝ. උත්තරේ වැරදි. කෙසියම් ළමේ පාසලකට ඇතුළත් කරනකොට ඒ ළමයා වෙනත් පාසලක තවදුරටත් ඉගෙන ගන්නේ නෑ කියන එක ඔප්පු කරන්න සාධකයක් යාන්ත්‍රණයක් තියෙනවා. අස්වීමේ සාධකය. අස්වීමේ සාධකය යන්න හරි. අස්වීමේ සාධකය. හරිද? එතකොට ඒ ළමයා බාර දෙන පළවෙනි පාසල නම් අස්වීමේ සාධකයක් තියෙන්න බෑනේ. මේ එයා ගෙදර ඉඳන් කෙලිම පාසලට එනවා නම් මම කියන්නේ පළවෙනි පාසල නම් එයාගේ ඔන්න එයා ඇතුල් කරනවා. එතකොට බලන යාන්ත්‍රණයක් ටිකක් තියෙනවානේ. ඊට පස්සේ එයා ඒ පාසලේ ඉන්නද්දි වෙන පාසලකට ඇතුල් වෙන්න උත්සාහ කරනවා නම් ඒ වෙන පාසල කියන්නේ පුතේ දෙවෙනි එකනේ. දෙවෙනි පාසලට අදාළ දරුව බාරගන්නේ පළවෙනි පාසලෙන් අස්වීම සහතිකය ගෙනාවොත් විතරයි. හරිද? එතකොට අනිවාර්යයෙන්ම ළමේකට අස්වීමේ සහතිකයක් ලැබෙනවා පළවෙනි පාසලෙන් අස් වෙනකොට. ඊට පස්සේ දෙවෙනි පාසලෙන් අස් වෙනකොට අර අස්වීමේ සහතිකයම නවීකරණය කරලා තුන්වෙනි පාසලට ගෙනියන්න අවස්ථාව දෙනවා. එතකොට ඒගොල්ලෝ කියනවා අපේ පාසලේ මෙන්න මේ කාලේ ඉඳන් මෙන්න මේ කාලේ දක්වා මෙන්න මේ ඇතුළත් වීමේ අංකය යටතේ මෙන්න මෙයා මේ පන්තිය ඉඳන් මේ පන්තියට ඉගෙන ගන්නවා කියලා. ඒකේ සාධකය ගන්නවා. අස්වීමේ සාධකය තමයි පුතේ ඒකේ වළංගුතාවයේ තියෙන්නේ. ඒවා ඉතින් හොරට හදන්න බැරි කමක් නැහැ ලංකාවේ. බොහෝ දේවල් හොරට හදන එකේ ඔවත් හොරට හදනවා ඇති. මම ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. පුතේ නිල දේවල් නෙමෙයිනේ. මේ මේ කලමනාකරණය අපි කතා කරන්නේ පුතේ මේ වංචා සහගත දේවල් එක්ක නෙවෙයි. හරි? නිල දේවල් එක්ක. හරි? කලමනාකරණ ප්‍රියාවලිය පුතේ ප්‍රමෝරුත් එක යන එකක් නෙමෙයිනේ. නේ? එතකොට අස්වීමේ සාධක තමයි කර පාවිච්චි කරන්නේ. එතකොට අපි දන්නවා එක ශිෂ්‍යයෙක් අධ්‍යයනය ලබන්නේ එක පාසලක, එක කොලෙජ් එකක. එක කොලෙජ් එකක අධ්‍යයනය ලබනවා සිසුන් අනිවාර්යයෙන්ම එක්කෙනෙකුට වැඩියෙන් ඉගෙන කීප දෙනෙක්. එතකොට ඔයාලට පේනවා මෙහි ඉඳන් මෙහෙට යනකොට මෙහෙත් 1 මෙහෙත් 1. හැබැයි මෙහි ඉඳන් මෙහෙට එනකොට මෙහි 1 ගතිය එහෙමම ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් මේක මෙනි වෙලා තියෙනවා. එහෙනම් මම කිව්වා මෙහෙම වෙනස් වීමක් තියෙනවා නම් අපි මේ පැත්ත ගන්නෙ මෙනි කියලා මේ පැත්ත වань. එහෙනම් සදීපගේ උත්තරේ හරියටම හරි. ඊගොල්ලෝ හසිතත් එක තහවුරු කරා. කොලෙජ් පැත්ත වань, ස්ටුඩන්ට් පැත්ත මෙනි. ඔන්න දෙන්නගේ සම්බන්ධතාවයේ ස්වභාවය. ඊට පස්සේ අපි දන්නවා ස්ටුඩන්ට් කියන භගුවේ තියෙන ශිෂ්‍යයන්ගේ දත්ත ශිෂ්‍යයන්ගේ දත්තවල අනන්‍යතාවය රැකෙන්න නම් කිසියම් දත්තයක් ප්‍රාථමික යතුරු ආකාරයෙන් හඳුන්වා දිය යුතුයි. මට කියන්න ශිෂ්‍යයන්ගේ දත්තවල ප්‍රාථමික යතුරු උපලකීය විදිහට ගත යුත්තේ මොකක්ද? මෙතන අපි ප්‍රාථමික යතුරු ගන්නවා නම් නම්බ කියන එක මොකද්ද අපි කරන්න ඕනේ? මේක අපි දක්වනවා මෙහෙම අන්ඩර්ලයින් කරලා. නේද? අන්න ඒ වගේ මං අහන්නේ මේ ශිෂ්‍යයන්ගේ වගුවේ ප්‍රාථමික යතුරු උපලකීය විය යුත්තේ කුමක්ද? ස්ටුඩන්ට් ID. ස්ටුඩන්ට් ID. ඒ කියන්නේ ශිෂ්‍ය ශිෂ්‍ය හඳුනා ගැනීම අංකයේ හේතුව ශිෂ්‍ය හඳුනා ගැනීම අංකයේ කියන එක අනන්‍යයි. එක ශිෂ්‍යයෙකුට දුන්න අංකයක් තව කෙනෙකුට යන්නේ නැහැ. යන්න බෑ. හැබැයි නම ගන්න බෑ පුතේ. මොකද සමාන නම් සහිත ශිෂ්‍යෝ එකම පාසලක ඉන්න පුළුවන්. සමාන ලිපිනවල ඉන්න දරුවෝ ඉන්න. කියන්නේ එකම පවුලේ 5 දෙනෙක් ඉස්කෝලේ ගියොත් මොකද වෙන්නේ? ලිපින පහම සමාන. එහෙනම් කවදාවත් ලිපිනයක් නමක් වගේ දෙයක් අනන්‍ය දත්තයක් විදිහට පාවිච්චි කරන්න බෑ. ඒකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දත්තය තමයි ස්ටුඩන්ට් ID. මේ පැත්තරාවත් ඉතින් හිතන්න දෙයක් නෑ කොලේජ් ID. දැන් මොකද මේ කරලා තියෙන්නේ? ඔන්න දැන් පේනවනේ. මෙන්න වගුව, මෙන්න උපලක්ෂණ උපලැකි, මෙන්න උපලැකි වල ස්වභාවය ප්‍රාථමික යතුරුද නැද්ද කියන එක. මේවා සාමාන්‍ය උපලැකි, මේක ප්‍රාථමික යතුරු. මෙන්න සම්බන්ධතාවය නේ, මෙන්න සම්බන්ධතාවයේ ස්වභාවය. ඔය තියෙන්නේ ER එක. එතන මේ ER එකෙන් කියනවා පුතේ ස්ටුඩන්ට් සහ කොලේජ් කියන භූතාර්ථ අතර සම්බන්ධතාවය වෙන ආකාරය. ඔන්න ඒ වගේ එකක් අපි කියනවා. මොකද්ද? භූතාර්ථ සම්බන්ධතා සටහනක් නැත්නම් entity relationships diagram එකක් කියලා. හරිද? Right. දැන් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙන මේ diagram එකේ ඔය මං කරපු වෙනස්කම් ටික කරගන්න. ටියුට් එකේ තියෙන diagram එකේ ඔය මං කරපු වෙනස්කම් ටික කරගෙන 1:10යි වෙලාව. හරි, පොඩි ඉන්ටර්වල් එකක් ගන්න. මොකද ඊගාට පටන් ගන්න පස්සේ එක දිගට පුතේ මම මේක ගෙනියන්න ඕනේ. හරි. ඒ කියන්නේ මූලික කාරණා ටික අවසන් වෙනකම් මේක යන්න ඕනේ. එහෙනම් ගියොත් තමයි සාර්ථක. හරි.
එනිසා අපි පොඩි ඉන්ටර්වල් එකක් ගමු ප්‍රෙෂර් බලන්න නෝට් එකේ එන්න පස්වෙනි පිටුවට right database note එකේ පස්වෙනි පිටුවට එන්න හරි ඉතින් පස්වෙනි පිටුවේ ඉඳන් පුතේ කතා කරනවා ER diagram මේක ප්‍රධාන කොටස් සායවයි භාවිතයන් පිළිබඳව ඈ ඉතින් ඔයගොල්ලන් දැන් තේරෙන්න ඕනි ER diagram එකක් අඳිනකොට අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ඒ ER diagram එක තුළ තිබිය යුතු භූතාර්ථයන් මොනවද කියන එක හඳුනගන්න ER සටහනක් සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන්ම ER සටහන තුළ තිබිය යුතු භූතාර්ථයන් ඒ කියන්නේ entities මම කිව්ව අවසානයේදී මේවා බහු කියලා මොනවද කියන එක හඳුනගන්න පුළුවන්කමක් තියෙනවා ඊට පස්සේ AA භූතාර්ථයන් එක්ක සම්බන්ධ වන උපලක්ෂණ නැත්නම් උපලක්ෂණ මොනවද කියන එක හඳුනගන්න පුළුවන් වෙන්න ඕන ඉතින් ඊට පස්සේ පුතේ භූතාර්ථයන් අතර පවතින සම්බන්ධතා මොනවද කියන එක හඳුනගන්න පුළුවන් වෙන්න ඕනි සහ ඒ සම්බන්ධතාවයේ ස්වභාවය මොකද්ද එච්චරයි ඔය ටික හරියට හඳුනගන්න අපි සමත් නම් ER diagram එක අපිට අඳින්න පුළුවන් හරි එතකොට එහෙම දේවල් කෙරෙන්න නම් අපි මෙන්න මේ කියන කාරණා පිළිබඳ හොඳ අවබෝධයක සිටිය යුතුයි එහෙනම් නෝට් එකේ පස්වෙනි පිටුවේ බලන්න පටන් ගන්න මොකද්ද දත්ත පාදකයක සංකල්පීය පටිපාටික සටහන නැත්නම් ER එකට කියනවා භූතාර්ථ සම්බන්ධතා සටහන ER කියලා නිර්මාණය ඒක ඉංග්‍රීසියෙන් කියනවා design entity relationships diagrams කියලා right එහෙනම් දැන් අපි දන්නවා ER සටහනක ප්‍රධාන කොටස් තුනයි භූතාර්ථ සම්බන්ධතා සහ උපලැකි නැත්නම් උපලක්ෂණ right බලන්න මාතෘකාව තියෙනවා ER diagram එකක ප්‍රධාන කොටස් හරි ඉතාලම සරල මට්ටමේ ඉඳන් මම මේක පැහැදිලි කරලා තියෙනවා මුල ඉඳන් හරියටම තේරුම් ගන්න ඈ හරි මේක මෙහෙම ඉගෙනුවාට පස්සේ පුතේ ER සටහන සම්බන්ධ අවබෝධයක් ගන්න අමාරු නම් හරි මට තේරෙන්නේ නේ ඒක අපි අමාරු නම් කතා කරන්න ඕන දෙයක් හරි හිතා ගන්න අමාරුයි ඈ එහෙනම් මුල ඉඳන් හරියටම තේරුම් ගන්න නොතේරෙන හැම දෙයක්ම ප්‍රශ්න කරන්න හරි right ලියන්න යන ER සලසුමක නැත ER සලසුමක් යන ER සලසුමක් ER සලසුමක් ER සලසුමක් ප්‍රධාන කොටස් ER සලසුමක් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. ER සලසුමක් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. ER සලසුමක් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. Right? එතකොට මේ කොටස් තුනේ පුතේ පළවෙනි කොටස මම දාලා තිනවා එක කියලා දාලා මොනවද? භූතාර්ථ කියන්නේ entities භූතාර්ථ entities අපි බලමු මොනවද මේ භූතාර්ථ කියලා කියන්නේ ඒක ලියන්න පුතේ රූල් 4ක ඉඩක් ඉස්සලාම වෙන් කරලා තියෙනවා ඒක ලියන්න මෙන්න මෙහෙම ලියන්න යන්න සැබෑ ලෝකයේ පවතින සැබෑ ලෝකය කියන්නේ real world එක මනක් කල්පිත ලෝකයක් නෙමෙයි ඈ සැබෑ ලෝකයේ පවතින මම පැහැදිලි කරන්න පුතේ භූතාර්ථයක් කියන්නේ මොකක්ද කියන එක සැබෑ ලෝකයේ පවතින එනම් සැබෑ ලෝකයේ පවතින එනම් අප ජීවත් වන පරිසරයේ පවතින ජීවත්වන පරිසරයේ පවතින අප ජීවත්වන පරිසරයේ පවතින එකකින් එකක් වෙන් කර දැක්විය හැකි නැත්නම් එකකින් එකක් වෙන්ව දැක්විය හැකි
එකකින් එකක් වෙන්ව දැක්විය හැකි අවයවයන් එකකින් එකක් වෙන්ව දැක්විය හැකි නැත්නම් වෙන් කර දැක්විය හැකි අවයවයන් අවයවයන් හරි වරන් අතල් ලියා ගන්න objects අවයවයන් වරන් අතල් ලියන්න objects අවයවයන් වරන් අතල් ලියන්න objects භූතාර්ථයන් objects භූතාර්ථයන් වරහන් ඇතුලේ entities භූතාර්ථයන් වරහන් ඇතුලේ entities නම් වේ භූතාර්ථයන් වරහන් ඇතුලේ entities නම් වේ හරි right එතකොට මොකද අහගන්න භූතාර්ථයක් කියලා කියන්නේ මොකද්ද සැබෑ ලෝකේ පවතින ඒ කියන්නේ අපි ජීවත් වෙන මේ පරිසරයේ පවතින එකකින් එකක් වෙන් කරලා දක්වන්න පුළුවන් අවයවයන් නැත්තම් objects right එතකොට අපිට උදාහරණයක් ගන්න පුළුවන් පුතේ භූතාර්ථයකට ඉතා පැහැදිලිව මොකද්ද student කියලා student කියලා කියන්නේ ශිෂ්‍යයා දැන් ඔයගොල්ලෝ හිතන්න ශිෂ්‍යයෙක් කියලා කියන්නේ කවුද හරි සැබෑ ලෝකයේ වෙන් කරලා දක්වන්න පුළුවන් අවයවයක්ද නැද්ද? හා එහෙම අවයවයක් තමයි ශිෂ්‍යයෙක් කියලා කියන්නේ ඉගෙන ගන්න කෙනෙකුට. සාමාන්‍යයෙන් කියනවා මිනිස්සු මරණගන් ඉගෙන ගන්නවා කියලා එහෙම නෙමෙයි. ස්ටුඩන්ට් කියලා කියන්නේ පුතේ විධිමත් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න කෙනෙකුට ආමන්ත්‍රණය කරන වචනයක්. එහෙම නැතුව ස්ටුඩන්ට් කියලා කියන්නේ නැහැ. හරි? දැන් මිනිහෙක් ගෙදර හරි මිනිස්සෙක් ගෙදර ඉන්නවා නම් හරි වයස මොකක් වුණත් එයා ගෙදර ඉන්නවා නම් ගෙදර ඉඳගෙනත් මොන මොන හරි දේවල් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නෙමෙයි. එයාට ස්ටුඩන්ට් කියලා කියන්නේ නැහැ. හරි විධිමත් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙලා අභ්‍යන්තර හෝ බාහිර කෙනෙක් විදියට සම්බන්ධ වෙලා අධ්‍යයනය ලබන කෙනෙකුට තමයි පුතේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා කියන්නේ. හරි එතකොට ඕගොල්ලන්ගේ වයස කට්ටිය ගත්තොත් පැහැදිලිද? රයිට්. එතකොට ඕගොල්ලන්ගේ වයසේ බොහෝ අය නැත්තම් සියල්ලම කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ. බොහෝ අය තාම පාසලකට සම්බන්ධයි අස්වීම සාධකේ අරන් නැහැ. ස්කෝලෙන් අස් වෙලා නැහැ. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම යම් පාසලක ශිෂ්‍යයෙක්. මේ පාසලකට හරිදිලා සම්බන්ධයි. ඊගාට දැන්ට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයි ගත්තොත් එහෙම ඔයාලට වඩා වැඩි මල් නේ අපිට වඩා බාලයි. එතකොට ඒගොල්ලෝ ශිෂ්‍යයෝ. දැන් මම විශ්වවිද්‍යාලවල සම්බන්ධ වෙලා අපි හිතමුකෝ පශ්චාත් උපාධියක් වගේ දෙයක් කරනවා කියලා. එතකොට මම ශිෂ්‍යයෙක්. හරි? අතන මම ඒකට දැන් ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ. රයිට්? එතකොට මේ ක්‍රියාවලිය බහුවිදස්සල කරනත් එක පොඩ්ඩක් කල් ගියා. මාත් ඒක ඉතුරු ෆලෝ කරේ නැහැ. රයිට්? පැලි මටත් හිතුණා ඉන්න ගමන් එහෙම අනේ අමතරව තව ඉගෙන ගත්තට කමක් නැහැ කියලා. හරි? පශ්චාත් උපාධියකට. එතකොට දැන් එතකොට මමත් කවුද? මමත් ඊපස්සේ විශ්වවිද්‍යාලේ දැන් ඇප්ලිකේෂන් එකට මම දාලා තියෙනවා සල්ලි ගෙවලා ඊට පස්සේ ඇප්ලිකේෂන් එක මත මට කෝල් කරලා ඊගාවට මේ මාව රෙජිස්ටර් කරගන්න ඕනේ දැන් රෙජිස්ටර් වුණාට පස්සේ අදාළ විශ්වවිද්‍යාලේ මමත් ඒ විශ්වවිද්‍යාලේ ශිෂ්‍යයෙක් පැහැදිලි එතකොට මේ ශිෂ්‍යයා කියලා කියන පුතේ වයසක් මත නෙමෙයි එයාට හිමි තත්ත්වයේ මත එතකොට එයා විධිමත් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධව ඉන්නවා නම් එයා අනිවාර්ය ශිෂ්‍යයෙක් ඊට පස්සේ අපිට සැබෑ ලෝකයේ වෙන් කළ දක්වන්න පුළුවන් ඔබ්ජෙක්ට් එක තමයි එම්ප්ලොයි මට කියන පුතේ කවුරු හරි එම්ප්ලොයි කියන්නේ මොකද්ද? එම්ප්ලොයි කියන්නේ මොකද්ද? එම්ප්ලොයි කෙනෙක් කියන්නේ කවුද? ඕ සේවකේ සේවකෙක් ඕ කිසියම් ආයතනයකට සම්බන්ධ වෙලා එයා සේවාවක් කරනවා නම් ඒ කියන්නේ අත්‍තර මෙයා ඒ සේවාව කරනවා කියලා කියන පුතේ නිකන් කාට හරි ස්වේච්ඡා සේවකයෙක් එම්ප්ලොයිස්ලා කියන්නේ නැහැ එම්ප්ලොයි කෙනෙක් කියලා කියන්නේ කියන්නේ එම්ප්ලොයි කෙනෙක් කියලා කියන්නේ වැටුපක් වැටුපක් ලබා ගැනීම මූලික කරගෙන තමන්ගේ සේවාව ඉටු කරන පුද්ගලයා. එයා සේවාව අවංකව ඉටු කරන්න පුළුවන්. හරි? අවංක නැතුව ඉටු කරන්නත් පුළුවන්. හැබැයි එයා වැටුපක් ලබනවා නම් එයා එම්ප්ලොයි කෙනෙක්.
හරි දැන් සමහර අය ඉන්නවා ස්වේච්ඡා සේවයේ ඉන්න කට්ටිය. ඒතල ඒගොල්ලෝ එම්ප්ලොයිස්ලා නෙමෙයි ඈ. එම්ප්ලොයි කෙනෙක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දීමනාවක් වැටුපක් ලබන කෙනෙක්. එතකොට එයත් වෙන් කරලා දක්වන්න පුළුවන් කෙනෙක් අවයවයක් ඔබ්ජෙක්ට් එකක්. ඊගොල්ලෝ අපි ඉස්සෙල්ලා කතා කරා වගේ කොලෙජ් නැත්නම් ස්කූල්. නේ? ස්කූල්. එතන මේ ඔක්කොම මොනවද? සැබෑ ලෝකයේ වෙන් කරලා දක්වන්න පුළුවන් ඔබ්ජෙක්ට්ස් ඕනි කොච්චර තියෙනවද උත්තේ? නේ? කොච්චර එහෙම අපිට ගන්න බලා ස්පෝට් ක්‍රීඩාව පැදිල්ල කෝස් පාඨමාලාව හරි ඔන්න මේක ගමු නේ ස්පෝට් කෝස් ඔය වගේ ගන්න ඔන්න පුතේ භූතාර්ථ ගන්න ඔන්න ඔය සැබෑ ලෝකේ වෙන් කළ දක්වන්න පුළුවන් අපි අපි යන ඔබ්ජෙක්ට්ස් හරි එතකොට ඊගා පේලියේ තනි පේලිය පුතේ මෙඩික ලියා ගන්න उदाहरण एक्सापल तनिपेलिया भूतार्थ उदाहरण रूल हर इतना मेडिकल उदाहरण मेकलियां भूतार्थ දත්ත සමුදාව ගොඩනැගීමේදී භූතාර්ථ වගු බවට පත්වේ දත්ත සමුදාව ගොඩනැගීමේදී භූතාර්ථ වගු බවට පත්වේ දත්ත සමුදාව ගොඩනැගීමේදී භූතාර්ථ වගු බවට පත්වේ right හරි එතකොට ER සටහනක තියෙන භූතාර්ථයක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා එවැනි භූතාර්ථයක් අවසානයේ දත්ත සමුදාව තුල වගුවක් බවට පත් වෙනවා කියලා දැන් අපි දන්නවා මොකද දත්ත සමුදාවක් සැලසුම් කරන ක්‍රමය තමයි ER කියලා කියන්නේ අන්න ඊට පස්සේ අර බුලට් එකක් දාලා තියෙන තනි පේලියක් මම වෙන් කරලා අන්න ඒ පේලිය ලියන්න භූතාර්ථ සාමාන්‍යයෙන් ඒ තනි පේලිය ලියන්න භූතාර්ථ සාමාන්‍යයෙන් एक वचन नाम पदयाक लेस भूतार्थ सामान्य एक वचन नाम पदयाक लेस भूतार्थ सामान्य एक वचन नाम पदयाक लेस दक्वाय भूतार्थ सामान्य एक वचन नाम पदयाक लेस दक्वाय right ඔන්න අපි භූතාර්ථ පිළිබඳ මූලික හඳුනා ගැනීම කරා ඊට පස්සේ දෙවෙනි එකට එන පුතේ උපලක්ෂණ නැත්නම් උපලැකි attributes පිළිබඳ කතා කරන්න ලියන්න right ලියන්න උපලක්ෂණ නැත්නම් උපලැකි attributes යටතේ ලියමු භූතාර්ථයක් විස්තර කිරීම සඳහා දැන් පේලි තුනක් තිබුණාට පත්ත. එක පේලියක් තිබිලා ඊගාට පොඩි පරතරයක් තියලා තමයි ඊගා පේලි දෙක තියෙන්නේ. එහෙනම් උපලැකි උපලක්ෂණයක්ද ලියන්න. භූතාර්ථයක් විස්තර කිරීම සඳහා භූතාර්ථයක් විස්තර කිරීම සඳහා
යොදා ගන්නා අවයවයන් වේ. භූතාර්ථයක් විස්තර කිරීම සඳහා යොදා ගන්නා අවයවයන් වේ. හරි, එතකොට මේ උපලකේ උපලක්ෂණ කියලා කියන පුතේ භූතාර්ථයක් විස්තර කරන්න යොදා ගන්න අවයවයන් වලට. ඊගාවට රූල් දෙකක් තියෙනවා. ඒ රූල් දෙකේ ලියන්න. ඒ රූල් දෙක තුල ලියන්න මේවා. මේ අනුව එම්ප්ලොයි නම් භූතාර්ථය විස්තර කිරීම සඳහා employee number අපි කියන දේ නෝ EMPNO comma employee name employee number comma employee name comma department කියලා කියලා තියනවා. employee number comma employee name comma department ආදී උපලක්ෂණ භාවිතා කළ හැක. ආදී උපලක්ෂණ භාවිතා කළ හැක. ආදී උපලක්ෂණ භාවිතා කළ හැක. හරිද? එතකොට අපිට employ කියන භූතාර්ථය විස්තර කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ දැන් අපි දන්නවනේ employ කියන භූතාර්ථය ගන්නෙ සේවකයින්ගේ දත්ත ගබඩා කරන්නනේ. නේ? එතකොට අපි කිව්වා සේවකයින්ගේ දත්ත උනාට භූතාර්ථයක් නම් කරන්නේ ඒකවචන නාම පදයකින්. එතකොට ඒ අනුව සේවකයින්ගේ දත්ත ගබඩා කරන්න නිර්මාණය කරන භූතාර්ථය නැත්නම් භාවිත කරන භූතාර්ථය employee කියලා නම් කරනවා. එතකොට employee කියලා නම් කරන භූතාර්ථය ඇතුලේ ගබඩා වෙන්නේ පුතේ සේවකයින්ගේ දත්තනේ. ඒ දත්ත විදිහට තියෙනවා employee number, employee name, department ඔය ආදී වශයෙන් දත්ත. එතකොට මෙන්න මේ දත්ත අනුව පැහැදිලි වෙනවා employee පිළිබඳ විස්තරය. නේද? එතකොට හැම වෙලෙම මේ උපලක්ෂණයකින් කරන්නේ භූතාර්ථය විස්තර කරනවා. හරි, මේ employee කවුද? මේ employee ගේ නම මොකද්ද? එයාගේ අංකය මොකද්ද? එයා මොන ডিপার্টমেন্ট එකද වැඩ කරන්නේ? එයාගේ රැකියාව මොකද්ද? මොකද්ද මූලික වැටුප? ඔය විස්තරය තියෙනවා. හරි, එන හැම වෙලෙම මේ උපලක්ෂණයකින් කරන්නේ කාර්ය. හරි? ඊට පස්සේ ආපහු අර බුලට් එක දාපු අවසාන පේජේ ලියා ගන්න. උපලැකී උපලක්ෂණයට දින අවසාන පේජේ තනි පේජියක් තියෙනවා ඒක ලියා ගන්න. උපලක්ෂණද ඒකවචන නාම පදයකින් දක්වයි. උපලක්ෂණද ඒකවචන නාම පදයකින් දක්වයි. උපලක්ෂණද ඒකවචන නාම පදයකින් දක්වයි. right. උපලක්ෂණද ඒකවචන නාම පදයකින් දක්වයි. එතකොට දැන් ඔන්න උපලක්ෂණ නැත්නම් උපලකි කියන එකත් අපි කතා කරා. ඊට පස්සේ පුතේ තුන්වෙනි එක අවසාන එක තියෙනවා සම්බන්ධතාය කියන්නේ relationships කියන එක. ER සටහන අතුර තියෙන ඊගාව ප්‍රධාන අවයවයන් විශේෂ ලියන්න. පේරි තුනක් වෙන් කරලා තියෙනවා ඒක ලියන්න. භූතාර්ථ සම්බන්ධතා සටහනක
භූතාර්ථ සම්බන්ධතා සටහනක වරහන් ඇතුළේ ලියන්න ER එකක භූතාර්ථ සම්බන්ධතා සටහනක වරහන් ඇතුළේ ලියන්න ER එකක භූතාර්ථ සම්බන්ධතා සටහනක වරහන් ඇතුළේ ලියන්න ER එකක පවතින තවත් පවතින තවත් වැදගත් කොටසකි නැත්නම් පවතින තවත් වැද අපවන්නේ පවතින තවත් වැදගත් කොටසකි පවතින තවත් වැදගත් කොටසකි භූතාර්ථ සම්බන්ධතා සටහනක පවතින තවත් වැදගත් කොටසකි. full stop. මේවා මගින් භූතාර්ථයන් අතර පවතින සම්බන්ධතා මේවා මගින් භූතාර්ථයන් අතර පවතින සම්බන්ධතා මේවා මගින් භූතාර්ථයන් අතර පවතින සම්බන්ධතා කෙසේද යන්න මේවා මගින් භූතාර්ථයන් අතර පවතින සම්බන්ධතා කෙසේද යන්න කෙසේද යන්න නිරූපණය කරයි මේවා මගින් භූතාර්ථයන් අතර පවතින සම්බන්ධතා කෙසේද යන්න නිරූපණය කරයි right ඊට පස්සේ ඒතරත් පුතේ සුපුරුදු ආකාරයෙන් මම අලුත් පේලියක හිස්තනක් කියලා තියෙනවා අලුත් පේලියක් විදිහට තනි පේලියක් බුලට් එකක් දාලා එතන ලියන්න දැන් ඔයගොල්ලෝ දැක්කා අපි භූතාර්ථයක් ගත්තත් උපලක්ෂණයක් නැත්නම් උපලකියක් ගත්තත් ඒ දෙකම සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඒකවචන නාම පදයකින් හැබැයි උතේ සම්බන්ධතාවයක් දක්වන්නේ ක්‍රියාපදයකින් සම්බන්ධතාවයක් කවදාවත් නාම පදයක් වෙන්න බෑ සම්බන්ධතාවයක් අනිවාර්යයෙන්ම වෙන්න ඕනද ක්‍රියාපදයක් විය යුතුයි එහෙනම් මේ පෙළේ ලියන්න සම්බන්ධතා සාමාන්‍යයෙන් සම්බන්ධතා සාමාන්‍යයෙන් සම්බන්ධතා සාමාන්‍යයෙන් ක්‍රියාපදයකින් දක්වයි සම්බන්ධතා සාමාන්‍යයෙන් ක්‍රියාපදයකින් දක්වයි right එහෙනම් අපි ඔය කතා කරේ කිව්වේ මොකද්ද ER diagram එකක් නැත්නම් භූතාර්ථ සම්බන්ධතා සටහනක් තුල තියෙන ප්‍රධාන අවයවයන් තුන පිළිබඳව විස්තරේ මොකද අහන්න දෙයක් තියෙනවද කතරන්නු ඔය කිව්ව අවයවයන් පිළිබඳව කාරණා ටික තේරුණාද මොකද අහන්න දෙයක් තියෙනවද නැවගිනේ හරි අපි යන යම්බුතේ 6 වෙනි පිටුවට එන්න 6 වෙනි පිටුවට 6 වෙනි පිටුවේ තියෙනවා ER සටහනක රූපමය නිරූපණය right right ER සටහනක රූපමය නිරූපණය පොඩ්ඩක් ඒ නිරූපණය බලන්න පුතේ
संकेत ඒ පිළිබඳව හොඳ අවබෝධයක් අපි ඉස්සෙල්ලාම ගන්න ඕනේ ඊට පස්සේ අපිට පුළුවන් ER අඳින්න නේ හරි එතකොට නෝට් එකේ 6 වෙනි පිටුවේ මම නැවත පෙන්නන්නම් අපි මේ කතරම ඉන්නේ මේ නෝට් එක මේකේ 6 වෙනි පිටුවේ මුලින්ම තියෙනවා භූතාර්ථ entities නැවතත් භූතාර්ථ ගැන කතා කරනවා භූතාර්ථ කියන්නේ නෙමෙයි මේ භූතාර්ථ නිරූපණය සඳහා භාවිත කරන සංකේත මොනවද කියන එක හඳුනගෙන ඉන්න රයිට් ලියන්න भूतार्थ නැත්නම් entities යටත තනි පේලියක් තියෙනවා අන්නේ පේලිය යටත පේලිය ලියන්න භූතාර්ථ ප්‍රධාන ආකාර දෙකකි භූතාර්ථ ප්‍රධාන ආකාර දෙකකි භූතාර්ථ ප්‍රධාන ආකාර දෙකකි भूतार्थयन पावती प्रधान आकार शक्तिमत् भूतार्थ सह दुर्वल भूतार्थ कियला शक्तिमत् भूतार्थ पमना शक्तिमत् भूतार्थ तेक्क दुर्वल भूतार्थ दुर्वल भूतार्थ पमना पावती शक्तिमद्भूतार्थ शक्तिमद्भूतार्थ शक्तिमत् भूतार्थ यानु बाहिर बलपैम वली शक्तिमत् भूतार्थ यानु बाहिर बलपैम वली शक्तिमत् भूतार्थ यानु बाहिर बलपैम वली वेनस नवन सह यपीमक नति यपीमक यपीमक नति वेनस नवन सह यपीमक नति यपीमक नति भूतार्थ वे शक्तिमत् भूतार्थ यानु बाहिर बलपैम वलिन विनाश नवन सह यपीमक नति भूतार्थ वे हरि एतकोट शक्तिमत् भूतार्थयक् पुते बाहिर बलपैम वलिन विनाश वेन्नी नै वगेम यपीमक नै कवुरत् मत यपीमक नै अन्न ए वगे भूतार्थवलट अपि किनवा शक्तिमत् भूतार्थ कियला හරි එතන ඊගාට ස්පේස් එකක් තියලා රූලක් තියෙනවා ඒ රූලේ දාගන්න උදාහරණ මෙදී ස්ටුඩන්ට් එම්ප්ලොයි ස්කූල් දාගන්න තමයි උදාහරණ රූල ඉඩ තියෙනකන් දාගන්න දෙක තුනක් දාගන්න ඒවට අපි කියන උදේ ශක්තිමත් භූතාර්ථ කියලා හරි ඊගාට අපි හමු දුර්වල භූතාර්ථ weak entities දුර්වල භූතාර්ථ එනම් අරකේ අනිත් පැත්තට අපි ලියන්න
දුර්වල භූතාර්ථ යනු දුර්වල භූතාර්ථ යනු දුර්වල භූතාර්ථ යනු බාහිර බලපෑම් වලින් වෙනස් වන දුර්වල භූතාර්ථ යනු බාහිර බලපෑම් වලින් වෙනස් වන බාහිර බලපෑම් වලින් වෙනස් වන යැපීමක් සහිත බාහිර බලපෑම් වලින් වෙනස් වන යැපීමක් සහිත අවයවයන් වේ යැපීමක් සහිත අවයවයන් වේ හරි රයිට් එතකොට දුර්වල භූතාර්ථයක් කියන්නේ අනිවාර්යයෙන්ම යැපෙන්නේ හරි ලියන්න ඊගාව පේලි 3 පළවෙනි පේලි ලියන්න එනම් 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 කිසියම් ශක්තිමත් භූතාර්ථයක් මත එනම් කිසියම් ශක්තිමත් භූතාර්ථයක් මත එනම් කිසියම් ශක්තිමත් භූතාර්ථයක් මත යැපෙන භූතාර්ථයන් වේ එනම් කිසියම් ශක්තිමත් භූතාර්ථයක් මත යැපෙන භූතාර්ථයන් වේ හරි ඔරයිට් එතකොට අපිට ගන්න පුළුවන් ඕනනම් මොකද්ද ඔව් දුර්වල භූතාර්ථයක උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් පුතේ මෙහෙම ගන්න මේ බලන්න අපි ශක්තිමත් භූතාර්ථේ එම්ප්ලොයි කියලා ගත්තොත් පුතේ මේ ශක්තිමත් භූතාර්ථේ එම්ප්ලොයි කියලා ගත්තොත් මෙයා මත යැපෙන භූතාර්ථයක් විදිහට ගන්න පුළුවන් ඩිපෙන්ඩන්ට් ඔගලන්ට මේ ඩිපෙන්ඩන්ට් කියලා ඩිපෙන්ඩන්ට්ලා කියන්නේ කවුද කියලා හිතා ගන්න පුළුවන්. ඩිපෙන්ඩන්ට් කියලා කියන්නේ පුතේ යැපෙන්න. හරි? පැහැදිලිද? දැන් අපි ගත්තොත් එමු උදාහරණයක් ගෙදරක ගෘහමූලික ලයිස්තුව ගත්තොත් අපිට ගෙදර ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ ප්‍රධානියා තාත්තා නම් අනිත් කට්ටිය කවුද? යැපෙන්න. හරි? එතකොට අම්මා කියන්නේත් යැපෙන්නේ, ඔගොල්ලෝ කියන්නේත් යැපෙන්න. හරි? එතකොට ආයතනයක් ගත්තාම මේ ආයතනයේ තාත්තා සේවය කරනවා නම් තාත්තා සේවකේ. තාත්තගේ විස්තරය දීන්න පුතේ මේ වගේ. හැබැයි ඕගොල්ලන්ගේ විස්තරේ මේ වගේට දාන්න බෑ. මොකද ඕගොල්ලෝ සේවකයෝ නෙමෙයිනේ. ඕගොල්ලෝ මේ සේවකයා මත යැපෙන්න. පැහැදිලිද? එතකොට මේ තියෙන දුර්වල භූතාර්ථයක්. හැම වෙලේම දුර්වල භූතාර්ථයක් කියලා කියන්නේ ශක්තිමත් භූතාර්ථයක් මත යැපෙන දත්ත සහිත අවයවයකට භූතාර්ථයකට. හරි? ඊගා පෙළිය ලියන්න. එතන තව පෙළියක් තියෙනව නේද? කොහොමද? අවුසදී. ඔව් ඊගා පෙළිය ලියන්න තල්ලකනක් දාලා ඩිපෙන්ඩන්ට් භූතාර්ථය ඊගල් යන එම්ප්ලොයි භූතාර්ථයේ මත යැපේ ඩිපෙන්ඩන්ට් භූතාර්ථය එම්ප්ලොයි භූතාර්ථයේ මත යැපේ ඩිපෙන්ඩන්ට් භූතාර්ථයේ එම්ප්ලොයි භූතාර්ථයේ මත යැපේ හරි එතකොට ER සටහනක භූතාර්ථයන් හඳුනා ගැනීම හරිම පහසුයි ඒක අපිට පෙන්වන්න පුතේ සංකේතයක් විදිහට ඍජුකෝණාෂ්ටාකාර හැඩයකින් එතන මේ වගේ තනි රේඛාවකින් ඍජුකෝණාෂ්ටාකාර හැඩයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ශක්තිමත් භූතාර්ථයක්
මෙහෙම ඩබල් ලයින් එකකින් ඍජුකර අෂ්ටාකාර හැඩයක් තියෙනවා ඒක අනිවාර්යෙන්ම දුර්වල භූතාර්ථයක් ශක්තිමත් භූතාර්ථයකට තනියම ක්‍රියා කරන්න පුළුවන් දුර්වල භූතාර්ථයකට තනියම ක්‍රියා කරන්න බෑ එයා අනිවාර්යෙන් මෙවැනි භූතාර්ථයක් මත යැපෙන්නේ ඔව් තමයි කතන්දර භූතාර්ථ සම්බන්ධ වෙන කිසිම දෙයක් උදී අපි දැනගත යුතු නෑ දැනගන්න තියෙන ඔක්කොම ටික දැන් මම කතා කරලා ඉවරයි ඊගොඩ අපි එනවා උපලැකි නැත්තම් උපලක්ෂණ ගැන කතා කරමු උපලක්ෂණ වර්ග කීපයක් තියෙනවා ලියන්න මෙහෙම උපලක්ෂණ උපලැකි යටතේ දත්ත ගබඩා කිරීම සඳහා දත්ත ගබඩා කිරීම සඳහා භාවිතාවන අවයවයන් වේ. දත්ත ගබඩා කිරීම සඳහා භාවිතාවන අවයවයන් වේ. දත්ත ගබඩා කිරීම සඳහා භාවිතාවන අවයවයන් වේ. ඒකටම ලියන්න. මේවා ආකාර කිහිපයකි. මේවා ආකාර කිහිපයකි. දත්ත ගබඩා කිරීම සඳහා භාවිත කරන අවයවයන් වේ ක්‍රිස්ටොප් මේවා ආකාර කිහිපයකි. right මෙදි මේ නම්බර් කියන උපලකිය නම්බර්ස් කියන දත්ත ගබඩා කරන්න තමයි පාවිච්චි කරන්නේ. නේම් කියන උපලකිය නම් ගබඩා කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඒජ් කියන උපලකිය වයස වල ගබඩා කරන්න තමයි පාවිච්චි කරන්නේ. හරි සරලයි. එතකොට ඔබ තමයි ඒක තන්දරේ ඊට පස්සේ අපි එවැනි උපලක්ෂණ කීපයක් හදාරනවා බලන්න පළවෙනි එක තියෙන පුතේ සරල උපලක්ෂණ දෙවෙනි එක යතුරු උපලක්ෂණ key attributes ඊගාට බහු උපලක්ෂණ ව්‍යුත්පන්න උපලක්ෂණ සහ සංයුක්ත උපලක්ෂණ උපලක්ෂණ ආකාර පහක් තියෙනවා ඒ කියන්නේ ER සටහනක උපලක්ෂණ උපලැකි දැක්වීමේදී ඒවා දක්වන්න පුළුවන් ආකාර තියෙනවා පහක් ඒ තමයි කියන්නේ. ඒකේ පළවෙනි දැක්වීම තමයි පළවෙනි එක තමයි මුදේ මොකද්ද? සරල උපලක්ෂණ. මම හිතා පැහැදිලිව ඒකේ හැඩය දාලා තිනා මොකද්ද? ඕවලාකාර හැඩයක් අත අපි කියන්නේ පිටරේක හැඩය කියලා. හරි. සරල උපලක්ෂණ යටතේ ලියන්න මෙහෙම. right ලියන්න සරල දත්ත නිරූපණය කරයි. සරල උපලක්ෂණ යටතේ ලියන්න सरल दत्त निरूपणे कराई सरल दत्त निरूपणे कराई एनाम एकटवाड़ी अन्ना एनाम තවදුරටත් කොටස් වලට වෙන් කළ නොහැකි සරල දත්ත නිරූපණය කරයි ක්‍රොස්ටොප් එනම් තවදුරටත් කොටස් වලට වෙන් කළ නොහැකි තවදුරටත් කොටස් වලට වෙන් කළ නොහැකි දත්ත නිරූපණය කරයි නම් තවදුරටත් කොටස් වලට වෙන් කර නැහැ දත්ත නිරූපණය කරයි. හරි. right මට කියන්න පුතේ එහෙනම් කවුරු හරි සරල උපලක්ෂණයකට උදාහරණයක් දැන් වගුවක් මම ඇඳලා තිනවා වගු ස්වභාවය ඔයගොල්ලෝ දන්නවා උපලක්ෂණයක් උපලැකියක් කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. දැන් මට කියන්න සරල උපලක්ෂණයකට උදාහරණයක් मंगान सरल उपलक्षण उदाहरण तमिदुकी फर्स्ट नेम राइट बहुमत
first name. වැරදි නෑක හරි ලියන්න එපා. වැරදි නෑක හරි. හරි. හැබැයි තමයි මෙහෙමයි. දැන් first name කියලා කියන්නේ name කියන උපලක්ෂණය කොටස් වලට කැඩුනට පස්සේ එන කොටසක්. එතකොට කැඩුනට පස්සේ නම් ඒක සරල උපලක්ෂණයක් තමයි ඒක ඇත්ත. හැබැයි name කියන එක විභේදනය වුණාම තමයි first name එන්නේ. First name, middle name, last name, surname उपलक्षण उपलक्षण තව දුරටත් කොටස් වලට කඩන්න පුළුවන් ද බැරිද බර්ත්ඩේ කියන උපලක්ෂණය තව දුරටත් කොටස් වලට කඩලා උපලක්ෂණ කීපයක් විදිහට ගොඩනගනවා දැන් නේම් එක පුළුවන් පුතේ නමේ නේ ෆස්ට් නේම් ලාස්ට් නේම් නැත්නම් ෆස්ට් නේම් මිඩල් නේම් ලාස්ට් නේම් කියලා කොටස් තුනකට කඩන්න පුළුවන් ඒතර නේම් කියන උපලකය first name middle name සහ last name කියලා තුනකට කැඩුවොත් උපලකි තුනක් වෙනවා මම අහන්නේ birthday කියන උපලකිය එහෙම තුනකට කඩන්න පුළුවන් birthday එකේ කොටස් තුනක් තියෙනවනේ පුතේ ඇයි අවුරුද්ද තියෙනවා මාසෙ තියෙනවා දිනේ තියෙනවා එතකොට birthday කියලා කියන එක තනිදත්වයක් විදියට birthday කියලා අපි කිව්වට දවසක් කියලා කිව්වට ඒක අවුරුද්දයි මාසෙයි දිනේ තුනම ඇතුළත් කරන්නේ අපි කියන්නේ හරි එතකොට මේ අවයවයන් තුනම ඇතුළත් කරපු දත්තය තව දුරටත් තනි දත්තයක් විදියට තියා ගන්නවද බර්ත්ඩේ කියලා නැත්නම් ඉයර් මන්ත් ඩේ කියලා තුනකට කඩනවා වඩා සාර්ථක මොකක්ද හා තක්ෂිලා බර්ත්ඩේ කියන එක තනි එක දැන් තක්ෂිලා නම් එක නිගමනය කළා නම් මට කියන්නේ නේ කවුරු කියන අනිත් අය බර්ත්ඩේ කියන උපලකය තනි උපලකයක් විදිහට තියාගන්න එකද වඩා සාර්ථක කොටස් වලට කඩන එකද ඉක්මන කියන්න කොටස් වලට කඩන එක ආ තරුෂි කියන කොටස් වලට කඩන එක කියලා ඒකට විරුද්ධ අර්ථයක් කියන කවුරු හරි ඉන්නවද අවුරුත් නෑ නෑ ආගම පුතේ බර්ත්ඩේ වගේ උපලකයක් තනි උපලකියක් විදියට තියාගන්නා මතක් මිසක් කොටස් වලට කඩලා තියාගන්නේ නැහැ. ඒකට හේතුව තමයි අහගන්න. මේක තමයි දත්ත වර්ග අපි තේරුම් ගන්න ඕනේ කියන්නේ ඔන්නෝ ඈ. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්න අහන්නේ. හරි. පැහැදිලිද? මේ ප්‍රශ්න ඇහිීමේ ක්‍රියාවලියෙන් තමයි උතේ විෂය හරියටම ඕගලන්ට තේරුණාද නැද්ද කියන එක මම දැනගන්නෙත් ඕගලන්ට දැනගන්න පුළුවන් වෙන්නේ. මම දිගින් දිගටම කියලා තියනවා නේ බොහෝ පන්ති වල ICT නෙමෙයි වෙන විෂයන් වල සමහර ගුරුවරු මට ලංකා පුතේ ප්‍රවීණම ගුරුවරු. මොකද මට දැන් රත්නපුරයේ සිසුල් කැකේදී වෙන ගුරුවරු මුණ ගැහෙනවා. ලංකාවේ අංක එකේ ඉන්න ගුරුවරු මුණ ගැහෙනවා. මම රොටරි එකේ කාලයක් වැඩ කරා නුගේගොඩ. එතකොට එහෙම ගුරුවරු මට මුණ ගැහුණා. ඊට පස්සේ නුගේගොඩම ISM ආයතනයේ මම වැඩ කරා. හරි. එතකොට මේ කොරෝනා එකෙන් පස්සේ මම එහි ක්ලාසස් නැවතුවා දැන්. හරි. මොකද දැන් කොරෝනා එකෙන් පස්සේ ආයි ෆිසිකල් ක්ලාස් පටන් ගත්තම ආයි කොළඹ යන්න දෙපැයි දැන් මට හිතෙනවා. එච්චර මහන්සියෙනකේ තේරුමක් නැහැ කියලා. නේ? මහන්සියුණානේ පුතේ අවුරුදු ගානක් මම 10-12කට වඩා වැඩි කාලයක් එහෙම මහන්සි වෙලා තියෙනවා. ඒ නිසා එතනදිත් මට එහෙම මුණ ගැහිලා තියෙනවා. හැබැයි ඒ ප්‍රවීණ ගුරුතුමෝ මම මේ ගුරුවරු පාවා දෙනව නෙමෙයි පුතේ. මම මේ කියන්නේ ගුරුවරුන්ගේ ඇඩ්වයිස්. හරි. එතකොට අපි ඒව අතික්‍රමණය කරලා තියෙනවා. හරි. සමහර එහෙම ප්‍රවීණම ගුරුවරු අංක 1 ගුරුවරු පොඩි අයනේ මේ අංක 1 ගුරුවරු මම නමසින් කියන්නේ නැහැ. හොඳ නැහැනේ. විවිධ විෂයන් වලට අදාළව අංක 1 ගුරුවරු මට දීලා තියෙනවා පොඩි ඇඩ්වයිස් එකක් උපදේශයක් දීලා තියෙනවා සර් මගේ ළමයි ඉන්නවා හරි මගේ මගේ ICT ගන්න ළමයි ඉන්නවා ඒ ගුරුවරුන්ගේ ඒ ඒ විෂයන් වලට යන්න ඒ විෂයන් මොනවද කියලා මම කියන්නේ නැහැ ගුරුවරයා කවුද කියන්නේ පැහැදිලින්නේ නේ දැන් මම පන්තියේදී ප්‍රශ්න අහනවා කියලා මම ඒක ළමයි කොහොමද කියනවා රයිට් මම පන්තියේදී ප්‍රශ්න අහනවා සමහර ළමයි ඒකට කැමති නැහැ එතකොට ඒ ප්‍රවීණ ගුරුවරු කියන මේ මට සර් අපි නම් කවදාවත් පන්තියේ ප්‍රශ්න අහන්නේ නැහැ මොකද හේතුව right එතකොට සමහර අය ඉන්නවනේ පුතේ පොරප්පේ තියාගෙන ඉන්න ඕනි කට්ටිය. අමුතු මානසිකත්වයක ඉගෙන දරුවෝ ඉන්නවනේ. එතකොට දැන් එයා ගෑන ළමෙක් වෙන්න පුළුවන්, පිරිමි ළමෙක් වෙන්න පුළුවන්. එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවාට පස්සේ එයාට උත්තර දෙන්න බැරි විච්චාම හරි අනිත් ළමයි එයාව හැල්ලු කරා. එයාට hina වෙයි වගේ නැත්තම් එයාව නිකන්
අපහසුතාවයට පන්තියේදී ලක්ුණා වගේ හැඟීමක් එළමයට આવොත් එළමයායි පන්තියේ නැහැ. මේ ගුරු ප්‍රවීණ ගුරුරු කියන කතන්දරය. සහ ඊගාර අනික් කාරණේ තමයි ළමයට තේරුණොත් මේ අහ ප්‍රශ්නට උත්තර දෙන්න මම දන්නේ නැහැ නේ. ඒ කියන්නේ මම ඉගෙනගෙන නැහැ නේ කියන එක තේරුණොත් ඒත් ළමයි පන්තියේ නැහැ. එයා යනවා එතන පන්ති අහන්න ප්‍රශ්න අහන්න නැති පන්තියකට. දැන් තේරුණා නේද කියන්නේ? ඔව තමයි තේ ලොකු ක්‍රවුඩ් එකක් මේන්ටේන් කරන්න ගොඩක් ගුරුවරු පාවිච්චි කරන උපක්‍රම අතරේ තව උපක්‍රමයක් වෙන්නේ. මම කියන්නේ උගන් ඉගෙනීමේ ක්‍රියාවලිය විතරක් නෙමෙයි ඈ. ඉගෙනීමේ ක්‍රියාවලිය කරන අතරේ හරි ඒ ළමයි පන්තියේ ඒ ළමයාට පුතේ අවසානයේ විභාගෙට ලිව්වම F එකක් ආවා. විෂය ෆේල් නේ පුතේ. ඒකට අවුරුදු දෙකක් දෙකමාර පන්ති ගියාට විෂය ෆේල්. හැබැයි ඒ ළමයා පන්ති ගාස්තු ගෙවලා අදාළ ගුරුවරයාගේ පන්තියට ගිහින් තියෙනවා. විභාගෙ ෆේල් වුණා. හරි එතකොට හැබැයි ඒ ළමයාට මේ කාලය තුල ඔළුවට ඇවිල්ලා නැහැ පණිවිඩයක් මොකද්ද මම මේ පන්තිය තුල තවදුරටත් ඉන්නේ කියේ තේරුමක් නැහැ මම ෆේල් වෙයි එහෙම අදහසක් එන්නේ නැහැ මොකද හේතුව ගුරුවරයා ප්‍රශ්න අහන්නේ නැහැ එතන දෙන නෝට් ටික ලියා ගන්නවා අනේ වැඩ කරත් එකයි නැතත් එකයි එයා යාගේ මේ අවසාන පේළිය හරි මැද පේළිය හරි කොහේ හරි ඉඳලා ආයිතින් ඔහි ඉන්නවා හැබැයි අවසාන කරගත්තු දෙයක් නැහැ හැබැයි ගුරුවරයාට කරගත්තු දෙයක් තියෙනවා ඒ ළමයා පන්ති එන තාක් දෙවන්ති ගාස්තුව ගෙවනවා එතන ආයතනයටත් එකකින් කොටස යනවා ගුරුවරයාටත් කොටස එනවා ඒ ලොකු ක්‍රවුඩ් එකක් මේන්ටේන් කිරීම සඳහා ගුරුවරු පාවිච්චි කරන උපක්‍රම නමුත් මම එහෙම උපක්‍රම පාවිච්චි කළා නෑ ඔයගලගේ විවෘතව ප්‍රශ්න අහලා තිනවා ක්ලාස් එකේදී දැනුත් අහනවා ඔයගලට මම සම්පූර්ණ ප්‍රශ්න අහන්නත් අවස්ථාව දීලා තියෙනවා එතන කිසිම විෂය කොටසක් හංගලා ගහලා නෑ මම පැහැදිලිද නේ එතකොට සමහර ගුරුවරු හරහා ඒකක් වෙනව ඇති ඒකනම් ගුරුවරු මට කියන්නේ නෑ මොකද එහෙම කියන්නේ නෑ පුතේ නේ මේ විෂය කොටස පිළිබඳ පැහැදිලි කරන්න මම ඉච්චර දන්නේ නැහැ ඒ හින්දා මම පැල් ගාලා මේක පැනලා යනවා එහෙම කියන්නේ නැහැ කවදා ගුරුවරේ තව ගුරුවරේකට ඒක ළමයාට තමයි තේරෙන්නේ හරිද එතකොට මම හැම විෂය කොටසම උගන්වනකොට උගන්වන්න කියලා තිනවා තියෙන ප්‍රශ්න අහන්න කියලා හරි ඒක තමයි මම මුත්තේ බය නැතුව සහ අභිමාණයෙන් කියන්නේ මොකක්ද කියලා මාත් එක්ක අදාළ ගමන ගියොත් පැහැදිලිවම ගොඩ කියලා ඒ යන්න අවශ්‍ය කරන පරිසරය සහ මානසිකත්වය හදාගන්න එක ඕගොල්ලන්ගේත් වගකීමක් මගේත් වගකීමක් තමයි හරි එතකොට මම මේ කියාගෙන ආවේ බර්ත්ඩේ කියන එක පුතේ කොටස් වලට කඩන්නේ නැත නමක් කියන එක කොටස් වලට කඩන්න පුළුවන් මේ ප්‍රශ්නෙකුත් අහලා තියෙනවා ලිපිනයක් කියන එක කොටස් වලට කඩන්න පුළුවන් හැබැයි බර්ත්ඩේ කියන එක කොටස් වලට කඩන්න බැරි නෑ නමුත් ඒක කරන්නේ නෑ හේතුව මොකක්ද හොඳට අහගන්න බර්ත්ඩේ කියලා කියන්නේ පුතේ දිනයක් දිනයක් කියලා කියන්නේ අර නම ලිපිනයක් වගේ දත්තයක් නෙමෙයි වටිනාකමක් සහිත දත්තයක් නමක් කියන්නේ පුතේ අකුර වලින් සමානිත දත්තයක් මේකේ වටිනාකමක් නැහැ මම වටින්නේ නැහැ කියලා කියන්නේ ගණිතමය වශයෙන් වටිනාකමක් නැහැ හරිද සංඛ්‍යාත්මක වශයෙන් ඒ වගේම ලිපිනයක සංඛ්‍යාත්මක වටිනාකමක් නැහැ හැබැයි පුතේ බර්ත්ඩේ එකේ සංඛ්‍යාත්මක වටිනාකමක් තියෙනවානේ ඒතර බර්ත්ඩේ එකකින් අපිට පුළුවන් මෘදුකාංග පාවිච්චි කරලා මොකක් කරන්න අවශ්‍ය වෙලාවට දිනේ එළියට ගන්න අවශ්‍ය වෙලාවට මාසෙ එළියට ගන්න අවශ්‍ය වෙලාවට අවුරුද්ද එළියට ගන්න එහෙම ක්‍රියාකාරකම් කරන්න පුළුවන් නිසා බර්ත්ඩේ කියන දත්තය තනි දත්තයක් විදිහට ගබඩා වෙනවා මිසක් කවදාවත් ඒක කොටස් වලට කඩන්නේ නැත. ඒතර බර්ත්ඩේ කියන්නේ තනි දත්තයක් විදිහට ගබඩා වෙන දත්තයක්. ඒක අපිට ස්ට්‍රොง එන්ටිටි එකකට සෝරි සිම්පල් ඇට්‍රිබියුට් එකක් විදිහට නැත්නම් සරල උපලක්ෂණයක් විදිහට ගන්න බැරි නෑ පුළුවන්. හැබැයි හොඳට අහගන්න තව පුතේ උත්තර දුන්නා කවුද මෙයා? තමිදු H H ගන්න නෑ පුතේ. ඒක මම කියුවේ මේ ප්‍රශ්න ඇහිල්ලෙන් තමයි පුතේ ඔක්කොම එළියට එන්නේ ඈ. H කියලා කියන්නේ බර්ත්ඩේ එක මත ව්‍යුත්පන්න කරන්න පුළුවන් උපලක්ෂණයක්. කාගේ හරි උපන් දිනේ දන්නවා නම් ඒ උපන් දිනේ පදනම් කරන් පුතේ අදට යාගේ වයස හදන්න බැරිද? පුළුවන් නේද? උදාහරණයක් ගත්තොත් එහෙම 2000 අවුරුද්දේ ඉපදිච්ච කෙනෙක් නම් 2000 අවුරුද්දේ ඉපදිච්ච කෙනෙක් නම් දැන් වෙනකොට යාගේ වයස අවුරුදු 20 සම්පූර්ණ වෙලා. දැන් මේ ගමන් කරන්නේ 21. සමහරට 21 සම්පූර්ණ වෙලා තියෙනත් පුළුවන් මාසෙ මත. එයා 2000 අවුරුද්දේ අපි හිතමුකෝ නොවැම්බර් මාසේ 25 ඉපදිච්ච කෙනෙක් කියලා. 2000 නොවැම්බර් 25 නම් පුතේ එයාගේ අවුරුදු 20 සම්පූර්ණ වෙලා 21 සම්පූර්ණ වෙන්නේ මේ නොවැම්බර් 25. හරි? හැබැයි කවුරු හරි කෙනෙක් ඉපදලා තියෙන්නේ 2000 අගෝස්තු 31 කියලා හිතන්නකො. නේ? එතකොට 2021 අගෝස්තු 31 දැන් පහ වුණා. ඒ කියන්නේ යාට අනිවාර්යම අවුරුදු 21ක් සම්පූර්ණ වෙලා තියෙනවා. එතන පුතේ වයස කියන එක බර්ත්ඩේ එක මත හදලා ගන්න පුළුවන්. එහෙනම් හොඳට තේරුම් ගන්න කිසියම් දත්තයක් මත ගොඩනැගිය හැකි දත්තයක් නම් ව්‍යුත්පන්න කළ හැකි දත්තයක් නම් ඒකට අපි කියන්නේ මොකද්ද
ව්‍යුත්පන්න උපලක්ෂණයක් කියලා. එහෙනම් H කියන එක අපි ගන්න එකදී සරල උපලක්ෂණයක් මේ බැලු බැලමට සරල වගේ පේනවා. හැබැයි ඒක සරල උපලක්ෂණයක් නෙමෙයි ඒක ව්‍යුත්පන්න උපලක්ෂණයක්. ඔන්නෝ තමයි මේවා හරියටම ඉගෙන ගත යුත්තේ. ගේමක් නැහැ පුතේ එතනින් පස්සේ ඈ. හරි. ඊට පස්සේ අහලා තියෙනවා කවුද හසිත සර් එතකොට ඇඩ්‍රස් එකේ සිටි කියන්නේ එකක් ගන්න බැරිද පුළුවන් හැබැයි ඇඩ්‍රස් එක කොටස් වලට කඩපුවාම සිටි කියලා කැලලක් වෙන වෙන අන්තිමට නගරය ඒක සරල උපලක්ෂණයක් විදිහට ගන්න බැරි කමක් නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ඒ සරල උපලක්ෂණේ හදාගත්තේ ඇඩ්‍රස් කියන උපලක්ෂණේ හරහා සාමාන්‍යයෙන් සරල උපලක්ෂණයක් කියන පුතේ ගොඩක් වෙලාවට මොකේද කෙලින්ම අපිට දත්තයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක කඩලා ගත්තත් අවුලක් නැහැ හැබැයි කෙලින්ම පාවිච්චි කරන එක උදාහරණයක් තමයි මම කියන්නේ හරි ඒක තමයි එතන කියන්නේ ආයි තමි දුහන මොකද්ද හැම උපන් දිනයකම year month date එක තියෙන නිසා කොටස් වලට වෙන් කරන්න ඕනි නැහැ ඔව් ඕනි නැහැ පැහැදිලිවම ඕනි නැහැ තමි යෝජනා කරන්න ඕනි නැහැ මොකද හැම උපන් දිනයකම එක තියෙනවානේ ඒ තියෙන්නේ නිශ්චිතවනේ නේ උපන් අවුරුද්ද කියන එක සෙන්චරි එකත් එක්ක ගත්තොත් එහෙම 1900 හෝ 2200 ඉලක්කම් 4යි මාසෙ ගත්තොත් එහෙම ඉලක්කම් 2යි දවස ගත්තොත් ඉලක්කම් 2යි එකම රටාව ඒඳ කොටස් වලට වෙන් කිරීම සම්බන්ධ කිසිම ගැටලුවක් නැහැ ඒ නිසා තනි දත්තයක් විදිහට ගබඩා කිරීමේ කිසිම ගැටලුවක් බර්ත්ඩේ එක නැහැ ඇති එතකොට දැන් සරල උපලක්ෂණයක් විදිහට ඍජු ලෙස ගන්න එකක් තාම කියුනේ නැත කිය सरल उपलक्षण उपलक्षण उपलक्षण्यूत्पन्नवेन्नेश्नेविष्कोर තමිදු කියන ෆෝන් නම්බර් නේ මං කියන්නේ කොතන බුද්ධි කලම්බනේ කියන්නේ හරි ඒක බැලුව බැලමට පුතේ ෆෝන් නම්බර් කියලා කියන්නේ තවත් මොකක් හරි දත්තයකින් ව්‍යුත්පන්න වෙන එකක් නෙමෙයි ඒ වගේම තවත් දත්තයක් කොටස් වලට කැඩුවට පස්සේ එන එකකුත් නෙමෙයි ඒ නිසා ෆෝන් නම්බර් කියලා කියන්නේ සරල උපලක්ෂණයක් කියලා අපිට හිතෙන්න පුළුවන් නමුත් ෆෝන් නම්බර් කියන පුතේ වඩා උචිත මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකට කියන්නේ බහු උපලක්ෂණයකට. මොකද හේතුව එක පුජ්‍යලෙක් සතුව වයසවල තියෙන එකයි. නේද? එයාට බර්ත්ඩේ තියෙන එකයි. කොටස් කිහිපයක් තිබුණත් නම් තියෙන එකයි. කොටස් කිහිපයක් තිබුණත් ලිපින තියෙන එකයි. එයාට ශිෂ්‍යයෙක් නම් එයා ශිෂ්‍ය අංක තියෙන එකයි. සේවකයෙක් නම් එයාට සේවක අංක තියෙන එකයි. හැබැයි දුරකථන අංක කිහිපයක් තියෙන්න පුළුවන්. බැරිද කියන්නකෝ මට? හා? සමහරවිට ජංගම දුරකථන අංකම කීපයක් තියෙනවා. දැන් මගේ දෙකක් පාවිච්චි කරනවා. එතකොට එකට කියන පුතේ බහු උපලක්ෂණයක් মালටි වැලියුඩ්. එහෙනම් දුරකථන අංකය කියන එක වඩා උචිතයි කොතෙන්ද? মালටි වැලියුඩ්. දැන් තේරෙන්නේ? හරි? රයිට්. ඊට පස්සේ ඔව් ID කාඩ්. ශලනි කියනවා ID කාඩ්. මම පුතේ ඒක ගත්තේ නැත්තේ ඇයි? ID කාඩ් එකක් කියලා කියන එක ප්‍රාථමික අතුර අපි දිහා පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගන්න බැරි නෑ. ඒක ගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රාථමික අතුර ගන්නත් පුළුවන්. ID කාඩ්, ID නම්බර්. හරි? කොහොමද ඒකට කියුනේ මම? Identity card කියලා කියන එක පුතේ Identity card number කියන එක සරල උපලක්ෂණයක් විදිහට ගන්න බැරි නෑ පුළුවන්. නමුත් යම් අවස්ථාවක ඒක ප්‍රාථමික අතුර උපලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. ඒක විකල්ප අතුර විදිහට අපි ගන්න ඕනේ. නේද? ID number, ID number. අන්න salary ඔය තියෙන්නේ. සදීපා කියනවා salary. හරිද? Basic salary මූලික වැටුප. මූලික වැටුප කියලා කියන පුතේ මූලික වැටුපක් කියලා කියන්නේ ඍජු දත්තයක්. ඒක තව කොටස් වලට කඩන්නේවත් හරි? ඒක කොහෙන්වත් කැඩිලා ඉන්නේවත් නැහැ. එහෙනම් මූලික වැටුප සරල උපලක්ෂණයකට ගන්න පුළුවන්. හරි? එහෙනම් ඊගාවට fees එකක් ගෙවන මුදල තනි උපලක්ෂණය. නේ අපි මොකයි පාඨමාලාවක් අදාරනවා නම් ඒකට ගෙවන මුදල විෂයක් අදාරනවා නම් ගෙවන මුදල ෆීස් එක ෆී එක ඒක ගන්න පුළුවන්. ඇයිත් සෙක්ස් එක මේල් ෆීමේල් සරල උපලක්ෂණය. පැහැදිලිද? අන්න ඒ වගේ තමයි සරල උපලක්ෂණ කියලා අපි කියන්නේ. එහෙනම් උදාහරණ දා ගන්න සරල උපලක්ෂණ උදාහරණ දා ගන්න.
සෙක්ස් පීස් බේසික් සැලරි බේසික් සැලරි මූලික වැටුප ඔය වගේ දේවල් उपलक्षण प्राथमिक අපි EMPN නෝ කියලා මෙහෙම දාලා යටින් ඉරක් අන්න මේකටත් කියනවා key attribute එකක් නැත්තම් යතුරු උපලක්ෂණයක් කියලා ලියන්න ලියන්න මෙය මෙය key attribute ගැන මම කියන්නේ මෙය ප්‍රාථමික යතුරු උපලැකිය වේ सचिन मेय प्राथमिक यात्रोपलक्षण यात्रोपलक्षे उदाहरण यात्रोपलक्षण उदाहरण EMPNO STUNO बहु उपलक्षण मल्टी वैल्यूड एट्रिब्यूट्स अंदर मल्टी वैल्यूड एट्रिब्यूट सरल उपलक्षण दिन सरल सरल उपलक्षण प्राथमिक उपलक्षण मल्टी वैल्यूड मेहमान दुर्ल भूतारण पूज्य लेकिन उदाहरण टेलीफोन नंबर क्वालिफिकेशन डिग्री वेहिकल नंबर बहुपलक्षण दत्त किहिपयक सहित उदाहरण डिग्री क्या उपाधि स्किल लोकेशन बहुपलक्षण व्युत्पन्न उपलक्षण डिराइव्ड एट्रिब्यूट व्युत्पन्न उपलक्षण दर्पण सरल उपलक्षण दर्पण आकार व्युत्पन्न उपलक्षण उपलक्षण दिन आकार उपलक्षण व्युत्पन्न उपलक्षण उपलक्षीय उपलक्षीय दत्त मागिन
වෙනත් උපලැකියක ඇති දක්ෂ මඟින් ව්‍යුත්පන්න වෙනත් උපලැකියක ඇති දක්ෂ මඟින් ව්‍යුත්පන්න කල හැකි වෙනත් උපලකියක ඇති දත්ත මඟින් ව්‍යුත්පන්න කල හැකි දත්ත සහිත උපලකි වේ ව්‍යුත්පන්න කල හැකි දත්ත සහිත උපලකි වේ व्युत्पन्न कल है कि दत्त सहित उपल है कि दत्त सहित उपल है कि हरे तो हम तो उदाहरण आता हूं दे मतलब एज एज इगा पेली दिया का उदाहरण एज मतलब बर्थडे का दान वाला है एचडी व्यू पाना तरह ना पुलवा तावे कतना नंबर ऑफ स्टूडेंट्स शिष्य संख्या मतलब उपलब्धि आन प्रमाणे गणन कर को हमें इन्हें लमाई संख्या नंबर ऑफ स्टूडेंट सर या तो उपलब्धि आन पुलवा हो गया ना यात्रोपलक्षण नोट की මෙය ප්‍රාථමික යතුරු උපලැකිය වේ. කොහොම සරලයි. මෙය ප්‍රාථමික යතුරු උපලැකිය වේ. යතුරු උපලක්ෂණය කියන්නේ ප්‍රාථමික යතුරු උපලැකිය නේ. මෙය ප්‍රාථමික යතුරු උපලැකිය වේ. උදාහරණ තමයි මේ දුන්නේ. employee number, stu number ඒවා ප්‍රාථමික යතුරු උපලැකිය. හරි. right. ඊගාට දින අපතේ උපලැකිය යටතේ අවසාන එක සංයුක්ත උපලක්ෂණ composite නැතනම් කොම්පොසයිට් කියලා කියනවා ඇට්‍රිබියුට්ස් හරි ඒ කියන්නේ දත්ත කිහිපයක් එකතු වෙලා හැදෙන දත්තයක් රයිට් ලියන්න කොම්පොසිට් ඇට්‍රිබියුට් එක අරගෙන ලියන්න ලියන්න තවදුරටත් කොටස් වලට වෙන් කළ හැකි තවදුරටත් කොටස් වලට වෙන් කළ හැකි තවදුරටත් කොටස් වලට වෙන් කළ හැකි දත්ත සහිත තවදුරටත් කොටස් වලට වෙන් කළ හැකි දත්ත සහිත උපලැකි වේ තවදුරටත් කොටස් වලට වෙන් කළ හැකි දත්ත සහිත උපලැකි වේ දත්ත සහිත උපලැකි වේ right ඊගා පේජ් තුනේ ලියන්න පටන් ගන්න මෙවැනි උපලැකි ඉදා පෙළි තුනේ මෙවැනි උපලැකි වගුවක් තුල යෙදීමේදී මෙවැනි උපලැකි වගුවක් තුල යෙදීමේදී මෙවැනි උපලැකි වගුවක් තුල යෙදීමේදී උපලැකි කිහිපයක් ලෙස මෙවැනි උපලැකි වගුවක් තුල යෙදීමේදී උපලැකි කිහිපයක් ලෙස
යොදයි උපලැකි කිහිපයක් ලෙස යොදයි උපලැකි කිහිපයක් ලෙස යොදයි හරි එතකොට එක්සැම්පල් ගත්තොත් උදේ එක්සැම්පල් ලියා ගන්න මම උඩින් ලියන්නම් මෙතන හොඳම උදාහරණ තමයි නේම් කියන උපලැකිය address කියන උපලැකිය බහුපලක්ෂණ වලට හොඳම උපලැකිය sorry බහු නෙමෙයි මේ සංයුක්ත උපලක්ෂණ වලට හොඳ මේවා හරි ප්‍රායක භාවිතය ගත්තොත් එහෙම මේ නැවති මේක address කියන උපලැකිය නම් හරි එතකොට මේකේ එක කොටසක් තියෙන address එකේ පළවෙනි පේළිය මම කැටි කරලා ගන්නම් ADD1 මෙතන තව කොටසක් තියෙනවා ඇඩ්‍රස් එකේ දෙවෙනි පේළිය ADD2. ඊගාවට මේක තියෙනවා ඊගාව එක මේක සිටි. එතකොට පුතේ ඇඩ්‍රස් එක පුළුවන් කොටස් තුනකට කඩන්න. එතකොට වගුව හදනකොට දැන් මේ අපි ER එක ගන්න කතා කරන්නේ. ER එකේ මේ විදිහට තියෙනවා නම් වගුව හදනකොට අපි ඇඩ්‍රස් කියලා උපලැකියක් ගන්නෙ නෑ අපි ගන්නෙ මොකද්ද? ADD1 කියලා එක උපලැකියකුයි ADD2 කියලා තව උපලැකියකුයි සිටි කියලා තව උපලැකියකුයි. ඒ කියන උපලැකි තුනක් ගන්නවා. අන්න ඒකට අපි කියනවා සංයුක්ත උපලක්ෂණ කියලා. ඔය දින දෙක උපලක්ෂණ ආකාර පහ. ප්‍රත්‍යතරා සරල උපලක්ෂණ, යතුරු උපලක්ෂණ, බහු උපලක්ෂණ, ව්‍යුත්පන්න උපලක්ෂණ සහ මේ කියන සංයුක්ත උපලක්ෂණ. ඔය දින උපලක්ෂණ ආකාර පහ. රයිට්. ඊට පස්සේ ප්‍රශ්නයක් අහලා තිනවා බලන්න. ඔව් STU NO කියනකොට ආ මෙහෙම අහනවා මෙන්න මේවා මේ STU NO කියලා කියනකොට ඇයි අහනවා මෙහෙම ඉරක් ගන්න දැන් පුතේ ස්ටුඩන්ට් නම්බර් කියලා කිව්වම අකුරු ගොඩක් තියෙනවානේ ස්ටුඩන්ට් කියලා කිව්වහම වචනයක් නම්බර් කිව්වහම තව වචනයක් ඔය දෙක කැටි කරලා හදා ගන්නවා එකට සම්බන්ධ කරලා වචනයක් ඒක සාමාන්‍යයෙන් පුතේ එහෙම එකට සම්බන්ධ කරලා හදනකොට මේක වචන දෙකක් කියලා පෙන්වන්න තමයි මේක ඈඩ් කරලා තියෙන්නේ ඊගාර සාමාන්‍ය උපලැකි නාමයන් අපි නම් කරනකොට ওই විචල්යන් වගේ දේවල් නම් කරනකොට හිස්තෙන් තියන්නේ නැහැ. ඔය සමහර මෘදුකාංගවල හිස්තෙන් සහිත එවැනි නාමයන් තිබුණොත් ඒවා ප්‍රොසෙස් කරනකොට අමතර ප්‍රශ්න එනවා. හරි ඒ නිසා පරිගණක භාවිතයේදී ICT වලදී ආවේනික ලක්ෂණයක් තමයි මෙවැනි කොටස් කිහිපයක් එකතු කරලා අවයවයක් හදනකොට මේ වගේ ඉරක් ගන්නවා මේ ඉරට අපි කියනවා අන්ඩර්ස්කෝ කියලා. මේක හයිපන් එක දින ලකුණු නෙමෙයි ඈ. underscore mark එක මේක ඇඳෙන්නේ යටි. එහෙම නැත්නම් මෙහෙම ගත්තා කියලා වැරදි නෑ මුතේ ඈ. STU වෙන්න ඕන. මෙහෙම ගන්න පුළුවන්. නමුත් අපි සම්ප්‍රදාන කුලව මෙහෙම තමයි ගන්නේ. හරි. එතකොට මේක වචන දෙකකින් ඇදිච්ච අවයවයක් කියනක පැහැදිලිය ඈ. හරි. ශලනී අහනවා. දුර්වල භූතාර්ථයක තියෙන උපලක්ෂණ දුර්වල උපලක්ෂණ වෙනවද නැද්ද උපලක්ෂණ දුර්වල කියලා කියන්නේ නැහැ උපලක්ෂණ ආකාර පහ මේම තමයි ඒකම තමයි හැබැයි භූතාර්ථය දුර්වල නම් ඒ උපලක්ෂණ වල තියෙන දත්ත අනිවාර්යම ශක්තිමත් භූතාර්ථය මත යැපෙනවා යැපෙනවා කියන්නේ කොහොමද දුර්වලයි කියන්නේ හරි මම සරල උදාහරණයක් ගන්නවා මේක අපේ රටක් විදිහට යැපෙනවා රට අපේ රට ලෝකේ බොහෝ රටවල් මත යැපෙනවා. ඉතින් අපි යැපෙන්නෝ තමයි අපි කැමතිනවත් අකමැතිනවත් යැපෙන්නේ ඇයි? ඔව් මේ වෙනකොට පුතේ නිල වශයෙන් සංඛ්‍යාලේඛන සහිතව රහිතව නෙමෙයි ඈ. සංඛ්‍යාලේඛන සහිතව ඔයත් මාත් මම ඔයා කියලා කිව්වේ ශල්ලිත විතරක් නෙවෙයි පොදුවේ ඔයගොල්ලෝ හැමෝටම මාත් අපි හැමෝම අපේ දරුවෝ අපි හැමෝම උදේ ලක්ෂ 8ක් හරි 8ට වඩා දැන් පොඩ්ඩක් වැඩි කියනවා ලෝකෙට ණය. රුපියල් ලක්ෂ 8ක් ලෝකෙට ණය. එතන රුපියල් ලක්ෂ 8 2 කෝටි 20 අපි 2 කෝටි 20 ලක්ෂයක් ජනතාව ඉන්නවා කියලා හිතුවොත් 2 කෝටි 20 ලක්ෂෙන් වැඩි කරලා බලන්න අපි ලෝකෙට ණය වෙලා තියෙන ප්‍රමාණය. හරි? අතරම් පුතේ අපි ලෝකෙට ණයයි කොච්චරද? රුපියල් වලින් ගත්තොත් එීම ට්‍රිලියන් 18ක්. ට්‍රිලියන් 18ක් ඈ. රුපියල් ට්‍රිලියන් 18ක් අපි ලෝකෙට මේ වෙනකොට ණයයි. ඔක 20 පණිනවා තව අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත රජය ගන්න බලාපොරොත්තු වෙන ඉල්ලුම් කළා තියෙන ණය ටික ලැබුණාට පස්සේ හරිද පැහැදිලිද
හරි එතකොට පුතේ ට්‍රිලියන් 20 පණිනවා අපි දැන්ට 18 කලා 18ක ප්‍රමාණයක ඉන්නේ කියන්නේ ඔක තව තේරන භාෂාවෙන් කිව්වොත් මම දැන් තේරනවාද කියලා රුපියල් කෝටියේවා 18 ලක්ෂයක් අපි ණයයි රුපියල් කෝටියේවා 18 ලක්ෂයක් ට්‍රිලියන් 18ක් කියන්නේ පුතේ රුපියල් කෝටියේවා 18 ලක්ෂයක් අපි ලෝකෙට ණයයි හරි එතකොට පැහැදිලිව අපි රටක් විදිහට එයා පෙන්නනවා එතකොට අපිත් එයා පෙන්නන වෙනවා අපි කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන් නමුත් ඒක තමයි ඇත්ත හරිද එතකොට ශල්නි මගෙන් අහන්නේ ඒකනේ මේ එතකොට පුතේ දුර්වල භූතාර්ථයක් කිව්වහම ඒ භූතාර්ථයේ තියෙන දත්ත කොහොමද දුර්වලයි තමයි හැබැයි ඒ දත්ත දුර්වලයි කියලා දුර්වල උපලක්ෂණ කියලා જાතියක් හඳුන්වන්න වෙනම සංකේත නැහැ උපලක්ෂණ තියෙන ආකාර පහයි මොකද ඒ සරල උපලක්ෂණ යතුරු උපලක්ෂණ බහු උපලක්ෂණ ව්‍යුත්පන්න උපලක්ෂණ සහ සංයුක්ත උපලක්ෂණ උපලක්ෂණ ආකාර දෙන්නේ පහයි ඒක දුර්වල භූතාර්ථයක් ඇතුලේ තිබුණත් ඕවම තමයි තියෙන්නේ හැබැයි භූතාර්ථය දුර්වලයි හරි රයිට් ඊට පස්සේ එතන පුතේ අවසාන එක තියෙනවා සම්බන්ධතා රිලේෂන්ෂිප්ස් ඔතන අපි කියවනේ ER ඩයග්‍රෑම් එකේ අවයවයන් තුනයි පුතේ තියෙන්නේ භූතාර්ථ සම්බන්ධතා සහ උපලක්ෂණ උපලක්ෂණ හරි දැන් අපි අවසානේ කතා කරනවා එහෙනම් සම්බන්ධතා ආකාර පිළිබඳව ලියන්න එතන තනි පේලියක් මම එක කරලා තියෙනවා ලියන්න සම්බන්ධතා ඇර ලියන්න භූතාර්ථ අතර සම්බන්ධතාවන් වේ භූතාර්ථ අතර සම්බන්ධතාවන් වේ භූතාර්ථ අතර සම්බන්ධතාවන් වේ ඊවට අපි සම්බන්ධතාව කියලා කියන්නේ මේවා ආකාර දෙකකි මේවා ආකාර දෙකකි. එතකොට සම්බන්ධතා ආකාර තියෙන කීයද? දෙකයි. එතන තියෙන ශක්තිමත් සම්බන්ධතා සහ දුර්වල සම්බන්ධතා. Strong relationships සහ weak නැත්නම් identifying relationships කියන ඒවා. එහෙනම් පළවෙනි එක අපි ලියගමු ශක්තිමත් සම්බන්ධතා strong relationships කියන්නේ මොනවද කියන එක. ලියන්න. ලියන්න. ශක්තිමත් භූතාර්ථ අතර ශක්තිමත් භූතාර්ථ අතර ශක්තිමත් භූතාර්ථ අතර ගොඩනැගෙන සම්බන්ධතා ශක්තිමත් භූතාර්ථ අතර ගොඩනැගෙන සම්බන්ධතා ශක්තිමත් සම්බන්ධතාවන් නම් වේ ශක්තිමත් භූතාර්ථ අතර ගොඩනැගෙන සම්බන්ධතා ශක්තිමත් සම්බන්ධතා නම් වේ නැත්නම් ශක්තිමත් සම්බන්ධතා වේ ශක්තිමත් සම්බන්ධතාවයක් අනිවාර්යයෙන්ම කොට නැගෙන්නේ දෙපැත්තේ ශක්තිමත් භූතාර්ථයන් දෙකක් තිබුණොත් පමණයි. එතකොට එතනින් පස්සේ ඊගා මාතෘකාව අතර පොඩි ඉඩක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ටියුට් එකේ මෙතන ඉඩක් තියෙනවා. මේ ශක්තිමත් භූතාර්ථ කියන එකට යටතේ ශක්තිමත් සම්බන්ධතා කියන එක යටතේ සම්බන්ධතාවේ හැඩය දාලා පේල් දෙකක් දාලා ඊට පස්සේ පොඩි ඉඩක් තියෙනවා. අන්නේ ඉඩේ පොඩියට අඳගන්න. මෙහෙම හදාරනවා
පාඨමාලාව හදාරනවා ශිෂ්‍යයා. හරි මේ තියෙන්නේ මොකද්ද? ශක්තිමත් සම්බන්ධතාවය. මොකද දෙපැත්තේ තියෙන භූතාර්ථ ශක්තිමත් නම් සම්බන්ධතාවය ශක්තිමත්. හරි? රයිට්. ඔබ තමයි කතන්දරය. ඊට පස්සේ එනවා දුර්වල සම්බන්ධතා. අනිවාර්යෙන් පුතේ දුර්වල සම්බන්ධතාවක් ගොඩනගන්නේ දුර්වල භූතාර්ථයක් සම්බන්ධ වුණොත් පමණයි. එක දුර්වල භූතාර්ථ දෙකක්, එක දුර්වල භූතාර්ථයක් එක ශක්තිමත් භූතාර්ථයක් සම්බන්ධ වුණා. එකක් දුර්වල නිසා සම්බන්ධතාවය දුර්වලයි කියලා කියනවා. ලියමු අපි. ලියන්න. අපි ලියමු මෙහෙම. දුර්වල භූතාර්ථයක් සම්බන්ධ වෙමින් දුර්වල භූතාර්ථයක් සම්බන්ධ වෙමින් දුර්වල භූතාර්ථයක් සම්බන්ධ වෙමින් දුර්වල භූතාර්ථයක් සම්බන්ධ වෙමින් ගොඩ නැගෙන සම්බන්ධතාවේ දුර්වල භූතාර්ථයක් සම්බන්ධ වෙමින් ගොඩ නැගෙන සම්බන්ධතාවේ දුර්වල භූතාර්ථයක් සම්බන්ධ වෙමින් ගොඩ නැගෙන සම්බන්ධතාවේ ඒවට අපි කියනවා දුර්වල සම්බන්ධතාව කියලා. හරි. රයිට්. එතකොට අපි ගමුතේ මෙහෙම. ඔන්න ලොකේෂන් කියලා භූතාර්ථයක් තියෙනවා. රයිට්. අපි මෙහෙම ගමු. රයිට්. ප්‍රොජෙක්ට් කියලා භූතාර්ථයක් තියෙනවා. ප්‍රොජෙක්ට් එක කියන්නේ පුතේ ව්‍යාපෘතිය. ප්‍රොජෙක්ට් කියලා භූතාර්ථයක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා ලොකේෂන් කියලා භූතාර්ථයක්. ලොකේෂන් එක කියන්නේ පිහිටීම. පිහිටීම කියන එක හරි? ප්‍රොජෙක්ට් එක මත යැපෙනවා නම් පිහිටීම කියන එක මුදේ ප්‍රොජෙක්ට් එක මත යැපෙනවා නම් ප්‍රොජෙක්ට් කියලා කියන්නේ සෝරි ලොකේෂන් කියලා කියන්නේ මොකද්ද දුර්වල භූතාර්ථයක් කිව්වට තේරුණාද ආ ප්‍රොජෙක්ට් කියන එක මතනම් ලොකේෂන් එක යැපෙන්නේ අපි හිතමු මොකරේ ආයතනයක් ගන්නකො ඒ ආයතනයේ තියෙනවා ප්‍රොජෙක්ට්ස් ව්‍යාපෘති තියෙනවා කීපයක්. ඒ ව්‍යාපෘති වල ස්වභාවය මත තමයි තැන තීරණය වෙන්නේ. හරි? ව්‍යාපෘතියේ ස්වභාවය මත තැන තීරණය වෙනවා. ඒතර තැන කියන එක පුතේ එහෙනම් ව්‍යාපෘතිය මත යැපෙනවනේ. හරි? උදාහරණයක් ගන්නකො මෙහෙම. අපි හිතමුකෝ මෙහෙම අපි මොකද අපි ගන්න ඕනේ. ඛනිජ සම්පත් කියලා ගමුකෝ. හරි? ලංකාවේ අපි මෙහෙම ඒවා නැහැ. නමුත් අපි ගමුකෝ. ලංකාවේ ඛනිජ සම්පත් පිළිබඳව සිදු කරන විවිධ ව්‍යාපෘති. ඒවා නැහැ කිව්වට එහෙම ව්‍යාපෘති නැතුවම නෙවෙයි. නමුත් ඒවා ප්‍රමාණවත් මට්ටමක සහ විධිමත් මට්ටමක නැහැ. හරි. දැන් උදාහරණ ගත්තොත් එහෙම දැන් මම ඉපදුනේ රත්නපුරේ නේ. දැන් ඉගෙන ගන්නකොට වැඩි කාලයක් මම ජීවත් වුණේ කොළඹ. නමුත් දැන් ආපහු ජීවත් වෙනවා කොළඹත් මම කාලයක් ජීවත් වුණා ඊට පස්සේ මෑත කාලේ ඊට පස්සේ ආපහු මම දැන් ජීවත් වෙන්නේ රත්නපුරේ. එතකොට අපි කොළඹ ජීවත් වුණත් කොළඹ ඉගෙන ගත්තත් රත්නපුරෙත් එක සම්බන්ධතා තිබුණා. ඒක අපේ ගම. හරි. එතකොට මම දන්න විදිහට පුතේ රත්නපුර කියලා කියන්නේ ලංකාවේ මැණික් සම්පත බහුලව තියෙන ප්‍රදේශයක්. තියෙන සහ තිබුණ ප්‍රදේශයක්. සහ ලෝකේ හොඳම මැණික් හම්බෙන ප්‍රදේශයක්. එතකොට මේ ජෙමොලොජි නැත්නම් ජෙමොලොජි කියලා අපි කතා කරනවා මැණික් විද්‍යාව පිළිබඳව පුතේ ලොකු ව්‍යාපෘති ප්‍රොජෙක්ට්ස් මේක ඇතුලේ නැහැ. පැහැදිලිද? හරි. එතන කතා කරනවා නම් තව ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. ඉතින් අපි කතා නොකරමු. හරිද? එතකොට මම කියමු හිත කියන්නේ එහෙම ප්‍රායෝගිකව එහෙම ව්‍යාපෘති තිබුණත් නැතත් අපි හිතමුකෝ තිබුණ කියනවා කියලා. එතකොට ලංකාව කියන රටේ ඛනිජ සම්පත් මූලික කරගත්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතනයක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ ආයතනය ක්‍රියාත්මක කරන එක ප්‍රොජෙක්ට් එකක් මැණික් කියන ඛනිජයේ පදනම් කරගෙන. එහෙනම් පුතේ ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහෙද? ප්‍රධානව රත්නපුරේ. ප්‍රධානව රත්නපුරේ. මොකද මැණික් තියෙන බහුලව තියෙන ප්‍රදේශයක් තමයි රත්නපුර. හරි. ඒ අරුණාම මැණික් තියෙන ප්‍රදේශ තව තියෙනවා. දැන් බිබිල ඇලහැර පැත්ත. මේ බිබිල ඇලහැර ඊගාවට මාතලේ පැත්ත තියෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ මායිම් වෙනකොට ඇඹිලි පිටිය කිට්ටු වෙනකොට තියෙනවා අනිත් පැත්තෙන් ඇහැලියගල විශාලත්වය තියෙනවා නේ හැබැයි හංගැල්ල පැත්තට එහෙම යනකොට මැණික් නැහැ පැහැදිලි කියන්නේ අර පැත්තෙන් කෑගල්ල පැත්තට යනකොට විශාල පහුගොල්ල නුවර පැත්තට යනකොට මැණික් නැහැ එතකොට මැණික් පිළිබඳ ව්‍යාපෘතියක් උදේ අනේ කොළඹ ගම්පහ පටන් ගන්න විදිහක් නැහැ කුරුණෑගල පටන් ගන්න විදිහක් නැහැ ගාල්ල මාතර පටන් ගන්න විදිහක් නැහැ දැන් තේරෙනවද මම කියන්නේ හරි අන්න ඒ වගේ තමයි එතකොට හැබැයි අපි හිතමුකෝ මිනිරන් කියන්නේ නේ මිනිරන් සම්පත සම්බන්ධ ව්‍යාපෘතියක් ගත්තොත් නේ සබර්ගම් පළාතට අයිතිව තියෙනවා කෑගල් දිස්ත්‍රික්කේ අර බෝවල පහට ගහපත් මේ පතලේ ඒක ලොකුවට මිනිරන් නිදියක් තියෙනවා තාමත් ඒක මේ නිදියක් තියෙනවා එතකොට ඒ වගේ තැන් වලට සීමා වෙනවා එතන මිනිරන් සම්පත තියෙන ප්‍රදේශ වලට විතරයි මිනිස මිනිරන් කියන කණ්ඩායමට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ ඊගාට පොස්ෆේට් වගේ මොකක් හරි කණ්ඩ මේ මේ සම්පතක් අපි කියන්නේ පොස්ෆේට් පොහොර හදන්න නේ ඒ පාවල පැත්තේ දැන් තේරෙන්නේ ඊගාට පුල් පොඩේ ඉල්මනයික් නිදිය තත් වෙන කණ්ඩ නිදිය හරි එතකොට දැන් තේරෙනවද කියන්නේ අන්න ඒ වගේ ව්‍යාපෘති ගත්තාම එතකොට ව්‍යාපෘතිය මත පුතේ ස්ථානෙ යැපෙනවා එහෙනම් මේ දෙක අතරේ අපි මෙහෙම ගත්තාම එක අපි කියනවා has ඒ කියන්නේ ව්‍යාපෘතියට තියෙනවා ලොකේෂන් එකක ස්ථාන හරිද ව්‍යාපෘතිය සතුව තියෙනවා ස්ථානයක් එතකොට මේක දුර්වල භූතාර්ථයක් නිසා දුර්වල භූතාර්ථයක් නිසා අනිවාර්යෙන් පුතේ මේක දුර්වල සම්බන්ධතාවයක් බවට පත් වෙනවා ඒ කියන්නේ එක භූතාර්ථයක් හෝ දුර්වල නම් සම්බන්ධතාවය දුර්වලයි ඔකයි එතන කියන්න තියෙන්නේ ලියගන්න එක රයිට් එහෙනම් ER සටහන් ගොඩනැගීමට අදාළව පුතේ මූලික තත්වයන් සියල්ල සම්පූර්ණයි දැන් තියෙන්නේ ER සටහන් ගොඩනගන්නනේ හරි එතකොට අපි ER සටහනක ස්වභාවය අඳුරගත්තා ඒකේ කොටස් අඳුරගත්තා කොටස් වල ස්වභාවයන් ඒ කියන්නේ තත්වයන් හඳුනගත්තා රයිට් දැන් අපිට 8 වෙනි පිටුවේ එන්න තියෙනවා 8 වෙනි පිටුවට එන්න තියෙන්නේ ඒකේ තියෙනවා ඉස්ලාම ක්‍රියාකාරකම 1 කියලා ක්‍රියාකාරකම් කිහිපයක් ඊට පස්සේ අපිට ඊය සදාන් ගොඩනැගීම වල දලගෙන කාරණා ටික තමයි කවුරුටත් තියෙන්නේ අපි දැනගත යුතු තියරිටිකලි න්‍යායිකව දැනගත යුතු කරුණු කාරණා ගණනාවක් තියෙනවා ඒ න්‍යායික කරුණු කාමතේ ප්‍රායෝගිකව භාවිතා වේ හරි මම ක්‍රියාකාරකමට අදාළ දේවල් ටික දීලා අදට ක්ලාස් එක නවත්තනවා ක්‍රියාකාරකම එක යටතේ කියනවා මෙන්න මෙහෙම පහත සිදුවීම් වල භූතාර්ථ උපලක්ෂණ උපලකී හා සම්බන්ධතා හඳුන්වන්න මේ අභ්‍යාසයක් දෙන්නේ එතන මම 1 2 3 කියලා අභ්‍යාස තුනක් දෙනවා එතකොට පළවෙනි අභ්‍යාසයට අදාළව දෙනවා පොඩි විස්තරයක් ඒ විස්තරේ කියවලා ඕගොල්ලෝ භූතාර්ථ උපලකී සහ සම්බන්ධතා මොනවද කියලා වෙන් කරලා හඳුන ගන්න ඕනේ මොකද අපිට විභාගෙ ප්‍රශ්න එන්නේ ඒ ස්වභාවයෙන්මයි හරි රයිට් මම ඔයගලන්ට පෙන්නන්නම් නිකන් දලා අදහසක් ගන්න මේ බලන්න right බලමු අපි දැන් මේ ස්ක්‍රීන් එක පේනව නේද ස්ක්‍රීන් එක පේනව නේද ඔව් සර් මම 2020 ගන්නංගු පුතේ ඔන්න 20 පේපර් එක මම ගන්නවා ගියව් ද පේපර් එක හරි 2011 ඉඳන් 20 දක්වා පේපර්ස් ටික මම මගලා මේ තියෙන්නේ දැන් 20 පේපර් එක ගත්තාම මේකේ සෙකන්ඩ් එක 20යි 20 A-level ICT paper 2 පේපර් එක මේ නිව් ඒ කියන්නේ අලුත් සිලබස් එක හරි එතකොට මේකේ තියෙන ස්ට්‍රක්චර් විතරක් දන්න බලමු right name ese ekak thiyena structure deka thmege thiyena ase ekak thiyena dan bana meke onna bana mena puthe 9 weni prashne 9 weni prashne widihata awilla thiyenne mokak kiyala balanna ko menna metana kiyana mehema me vivida krida samaja walata ayathwana krida thiyengiye toraturu walata sambandha pahata dakwena vistare salakanna
ප්‍රශ්නය අපිට දීලා තියෙන විදිහ. ක්‍රීඩකයෙකු සම විටම ක්‍රීඩා සමාජයකට අයත් වන අතර ඔහු හෝ ඇය ජාතික හැඳුනුම්පත් අංකය මගින් අනන්‍යව හඳුනා ගනු ලැබේ. තවද ක්‍රීඩකයෙකුට වාසකම සහ මුලකුරු වලින් සමන්විත නමක් පවතී. ක්‍රීඩා සමාජයක් අනන්‍යව හඳුනා ගනු ලබන්නේ එහි නමින් වන අතර එයට බොහෝ ක්‍රීඩකයන් සිටිය හැකිය. ක්‍රීඩකයෙකුට මම ඉංග්‍රීසි වචන කියන්න නැතුව කියන්නේ ක්‍රීඩකයෙකුට ක්‍රීඩාවලට ක්‍රීඩා කළ හැකි වේ. මෙහි එක් එක් ක්‍රීඩාවට අනන්‍ය වූ කේතයක් සහ විස්තරයක් ඇත. ක්‍රීඩකයෙකුට ක්‍රීඩා එකකට වැඩි සංඛ්‍යාවකට ක්‍රීඩා කළ හැකි. ඔව් කියන්න. ස්ක්‍රීන් එක පේපර් එක පේන්නේ නැහනේ. ඈ? පේපර් එක පේන්නේ නැහැ ස්ක්‍රීන් එක විතරයි පේන්නේ. මට විතරද දන්නේ. පුතේ අනිත් අයට මේක ෂෙයාර් වෙච්චා පේන්නේ නැද්ද? නෑස්ස පේන්නේ නැහැ. संख्या एक क्रीडा अड़ता एक क्रीडकेकुअ क्रीडा कर लबाई सटाहत प्रश्न सदा भूतार्थ संबंधता वरांगहत विस्तरे सपयाति अदाल वचन पमन वचन दीन पलवीन कारण इहत विस्तरे सदा इर सटाह මේ කියන විස්තරය නිරූපණය කරන්න ER සටහන අඳින්න. දෙක එක එක ක්‍රීඩකයා විසින් එක එක ක්‍රීඩාව කරන ලද පය ගන්න ඇතුළත් කිරීම සඳහා ඉහත එකෙහි අඳින ලද ER සටහන දීර්ඝ කරන්න. තව පොඩ්ඩක් ඒක සංකීර්ණ කරන්න කියලා කියනවා. තුන අනන්‍ය නමක් සහිත අනුග්‍රාහකෙක් ස්පොන්සර් කෙනෙක් ක්‍රීඩකයෙකුට සිටිය හැකිය. අනුග්‍රාහකයෙකුට එක් ක්‍රීඩකයෙකුට පමණක් අනුග්‍රාහකත්වයේ දැක්විය හැකිය. අපිට කියනවා පුතේ ඉහත දෙකෙහි ER සටහන. දැන් එක කොටස දියන්ද ER සටහන දෙවෙනි කොටසට අදාළව ප්‍රසාරණය කරා පුළුල් කරා. දැන් තුන්වෙනි කොටසද කියනවා දෙවෙනි කොටසට අදාළව යන්ද ER සටහන අනුග්‍රාහක විස්තර ඇතුළත් කිරීම සඳහා තවදුරටත් දීර්ඝ කරන්න කියන පුළුල් කරන්න කියලා කියනවා. එහෙනම් ගන්න පේනවා නවවෙනි ප්‍රශ්නේ පුතේ මේ පළවෙනි කොටස ඒ කොටස ER සටහන අඳින්න සහායක සංශෝධනය කරන්න තියෙන ප්‍රශ්නයක් ප්‍රශ්න කොටස. ඊළඟ B එකෙන් පද කියන්නේ B එකේ කියන්නේ පුතේ මේ විස්තර දීලා මේ තියෙන වගුවක් මේ වින වගුව ඔන්න වගුව උපලකි හතරක් තියෙන වගුව right ඊගාට SQL නේ රන් පදක්කම් දිනලද ක්‍රීඩකයන් සංඛ්‍යාව ප්‍රදර්ශනය කිරීම සඳහා SQL ප්‍රකාශනයක් දක්වන්න හරි එතකොට මේ වගුවේ තියෙන දත්ත අතරින් රන් පදක්කම් දිනපු ක්‍රීඩකයෝ විතරක් පෙන්වන්න. දැන් ඔයගන් පේනවා මේ දිනපු මෙඩල් එකේ ටයිප් එක තමයි මොකද්ද? සිල්වර්, গোল্ড, গোল্ড, සිල්වර්, බ්‍රොන්ස්. එතකොට গোল্ড මෙඩල් විතරක් දිනපු කට්ටිය. ඒ කියන්නේ මේ දෙන්නනේ. ඒගොල්ලන්ගේ විස්තරේ විතරක් පෙන්වන්න SQL ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. දෙක ඉහත වගුව පවතින්නේ කොමන ප්‍රමතකරණයේද? ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න. අන්න ප්‍රමතකරණය ගැන අහන්න. तार्किक सरसम प्रश्न संपूर्ण alright ඊගාට අපි උඩට આવොත් එම structured එකට මම මේ ආසන්නම paper එක 2020 ගත්තේ structured එකේ අවසාන ප්‍රශ්න තියෙන මෙහෙම පද්ධති පාඩමෙන් ඊගාට network පාඩමෙන් තියෙනවා ඊගාට python කැලලකුත් මේ දාලා තියෙනවා මම උඩට යන්නේ ईकॉमर्स
programming sorry database පාඩමට දාලා කිසිම දෙයක් 2020 ඇවිල්ලා නැහැ. තියෙන්නේ structure එක. සස්වලි භාගයේ 2020. හරි. දැන් තේරවනේ. දැන් සමහර අවුරුදු වල පුතේ ER එක අඳින්න ආපු සමහර ප්‍රශ්න ඔට වඩා සංකීර්ණයි. අතන 20 ප්‍රශ්න එක්ක සංකීර්ණ නැහැ. 2017 16 17 වගේ ප්‍රශ්න ටිකක් ඔයිට වඩා සංකීර්ණයි. හරි ඒ ඔන්නක තමයි ප්‍රශ්නවල ස්වභාවය හරි අපි දැන් ටග්ගා ලියා ගමු ලියන්න 1 8 වෙනි පිටුවේ ක්‍රියාකාරකම 1 ලියන්න මම විස්තරය දෙන්නම් ඒ විස්තරේ කියෝලා ඒ විස්තරයට අදාළ භූතාර්ථ සම්බන්ධතා සහ උපලක්ෂණ හඳුනා ගන්න තියෙනවා ලියන්න වෙළඳ සැලක එක ලියන්න වෙළඳ සැලක විවිධ වර්ගවල සහ වෙළඳ සැලක විවිධ වර්ගවල සහ විවිධ මිල ගණන් වල විවිධ වර්ගවල සහ විවිධ මිල ගණන් වලට කියලා යන විවිධ මිල ගණන් වලට තනි පෙළේ ලියන්න ඕනි වෙළඳ සැලක විවිධ වර්ගවල සහ විවිධ මිල ගණන් වලට බහණ්ඩ පවති බහණ්ඩ පවති කියලා වෙළඳ සැලක විවිධ මිල ගණන් වලට සහ විවිධ සරි විවිධ වර්ග වල සහ විවිධ මිල ගණන් වලට බහින්න පවතියි කියලා. ඒ වාක්‍ය කියවුවාම ඒ වාක්‍ය තුල අඩංගු වචන පාවිච්චි කරලා ඔයගොල්ලෝ මට මොනවද භූතාර්ථ මොනවද සම්බන්ධතා මොනවද උපලක්ෂණ උපලක්ෂ කියන එක කියන්න ඕනි ඈ. 2 ලියන්න right liyanna sandun nam shishyage sandun sandun nam shishyage sandun nam shishyage upandinaya මාර්තු 20 වෙනිදා වන අතර සඳුන් නම් ශිෂ්‍යයාගේ උපන්දිනය මාර්තු 20 වෙනිදා වන අතර ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය අනුවටයි ඉලකමෙන් ලියන්න අනුවටයි 30යි 61යි අනුවටයි 30යි 61යි 15යි බිඳුවයි V 15යි බිඳුවයි V ඒ වාක්‍ය අවසන් කරන්න වේ 15යි බිඳුවයි 1යි වේ එච්චරයි ඈ තුන්වෙනි එක තුන්වෙනි එක ලියන්න නිමල් සහ සරත් යන වෛද්‍යවරු නිමල් සහ සරත් යන වෛද්‍යවරු ආසිරි රෝහලේ සේවය කරයි. නිමල් සහ සරත් යන වෛද්‍යවරු ආසිරි රෝහලේ සේවය කරයි.
ආශිර්වාදයේ සේවය කරයි. full stop එකනම ලියන්න. ඔවුන් දෙදෙනාගෙන් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෘද රෝග පිළිබඳව වන අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෘද රෝග පිළිබඳව වන අතර ඔහු ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෘද රෝග පිළිබඳව වන අතර ඔහු වාට්ටු අංක 20 සහ 21ට ඔහු වාට්ටු අංක 20 සහ 21ට අනියුක්ත කර ඇත. වාට්ටු අංක 20 සහ 21ට අනියුක්ත කර ඇත. ප්‍රශ්න පෙකන ලියන්න. අනෙක් වෛද්‍යවරයා පනස්තුන්වන වාට්ටුවේ කායික වෛද්‍යවරයෙකු ලෙස අනෙක් වෛද්‍යවරයා 53 වන වාට්ටුවේ කායික වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. හරිද? රයිට්. මේ තියෙන්නේ ක්‍රියාකාරකම් තුන. ඕගොල්ලෝ විස්තරේ කියවලා දැන් පළවෙනි ප්‍රශ්නේ තියෙන එක වාක්‍යයි. ඒකේ ඔගොල්ලෝ අදහස ගන්නවලු පුතේ ඒ විස්තරය මත දත්ත සමුදාවක් ගොඩනගලා ඒක තුල දත්ත ගබඩා කරනවා නම් මොනවද භූතාර්ථයන් විදියට ගත යුත්තේ? ඒ කියන්නේ වගු ලෙස ගත යුත්තේ ඊගවට වගු තුල ගබඩා කළ යුතු දත්ත මොනවද? එහෙනම් ඒ අනුව මොනවද උපලක්ෂණ ලෙස ගත යුත්තේ? වගු කිහිපයක් ගන්න ඕනි නම් ඒ වගු අතර සම්බන්ධතා කොහොමද ගොඩනැගීම විය යුත්තේ? ඔන්න ඒ ටික තමයි හිතන්න ඕනේ. ඉයල් සටහන් ගොඩනගන උපතේ ඉතාම වැදගත් අපිට අදාළ විස්තරේ කියුවට පස්සේ ඊට අදාළව හිතෙන දේ. එහෙම හිතෙන්නේ නැතුව ඊයර අඳින්න බෑ. අපිට හිතෙන්නේ. මම මේ ක්‍රියාකාරකම් හරහා කරන්නේ මොකද්ද? එහෙම හිතන්න ඕගොල්ලන්ව පොළඹවන්නේ. හරි. එහෙමනම් උදේ අපි ඔතනින් අදට නවත්තමු. අහගන්න හොඳට කාරණයක් තියෙනවා කියන්න. කාරණේ තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා නොවැම්බර් මාසේ පළවෙනි දින තමයි ෆිසිකල් පන්ති පටන් ගන්න කලින් අපිට අවස්ථාව සහ අවසරය දෙනවා කියලා තිබුණේ. නමුත් ඒක දීර්ඝ වුණා 16 දක්වා. නොවැම්බර් 16 කියලා කියන්නේ ලබන අඟහරු වාදා. නේ 16 කියන්නේ ලබන අඟහරු වාදා. එතකොට 17 එතකොට බදාදානේ ඉන්නේ. 17 ඉන්නේ බදාදානේ. ඔව් අද 10යිනේ. හරි. එතකොට පුතේ ලබන බදාදාත් අපි සාමාන්‍ය විදිහට පන්තිය කරනවා. මේ මේ ඔන්ලයින් එක මේ විදිහට කරනවා. හරිද? රයිට්. ලබන බදාදාත් පන්තිය කරනවා. ඊට පස්සේ තමයි අපි යන්නේ ඊගාව සමානෙන් තමයි අපි යන්නේ මොකේදද? ෆිසිකල් ක්ලාස් එකට. හරිද? ෆිසිකල් ක්ලාස් එකේ මම ටයිම් ටේබල් එක උගලන්ට දීලා තියෙනවා. මතකයිනේ? හරි. එතකොට ඇම්බිලිපිටි ක්ලාස් එකේ සිකුරාදා උදේ 8 ඉඳන් 2:30 දක්වා තියෙනවා. ඒක ඇතුලේ තියරි එකයි රිවිෂන් එකයි දෙකම කව ගන්න විදිහ තමයි මම මේ පන්තිය සැලසුම් කරලා තියෙන්නේ. ඊගාල සිසුල් කැකේ අඟහරුවක් දවසකුත් වෙනවා, බ්‍රාස්මන් දවසකුත් වෙනවා, දවස් දෙකක් වෙන් කරලා තියෙනවා. ඒකත් මම කිව්වා. රයිට්. සහ ඒක මම කොහොමත් ගෲප් වලට දාන්නම්. ඇබිලිටියේ තව රිවිෂන් එකක් එනවා ඉරිදා. හරි. ඉරිදා හවසත් ඈ.
එතකොට ඒක අපි ළමයින්ගේ සහභාගීත්වයේ සහභාගීවීමේ ප්‍රශ්නයක් නැත්තම් ඉදයක ඕනේ නැහැ නැත්තම් ඉදයක කරන්න පුළුවන් ඒක අපි ඒ අවස්ථාවේදී බලමු හැබැයි ලබන සුමානෙත් පුතේ ඒ කියන්නේ 10 17 වෙනි බදාදත් අපි පන්තිය මේ විදිහටම කරනවා හරි ඔන්ලයින් එක කරලා ඊගා සුමානෙත් තමයි ෆිසිකල් එකට යන්නේ ඊගාට ඒ අනුව තමයි ඉදිරියේදී ඔන්ලයින් කොහොමද කරන්න කියන සම්බන්ධව අපි සාකච්ඡා කළ යුත්තේ එහෙනම් දැන්ට ඔයගොල්ලන්ට කලබල වෙන්න දෙයක් නැහැ 22 කණ්ඩායමට අදාළව මොකද්ද කියන්නේ තියෙන්නේ ඔව් ලබන සුමානේ 17 වෙනිදාත් ඔන්ලයින් එක සාමාන්‍ය විදිහටම මම කරනවා ඒකට සූදානම් වෙන්න හරි ඔය කියන අභ්‍යාස තුන කරන්න හරි ගොඩාක් අර අපි නෝට් වල ලියාගත්ත කාරණා හොඳට කියවන්න ඒ කියන්නේ හිතන්න තව අමතර දේවල් තියෙනවා නම් ඒව බලන්න ගවේෂණය කරන්න ලබන සුමානේ ER පායක ගොඩනැගීමේ කාර්යයක් තමයි අපි දෙන්න තියෙන්නේ. තව තියෙද්දී උත් තියෙන කතා කරන්න. ඒ කතාවට පස්සේ අපි ER ගොඩනැගීමේ කාර්යයක් දෙන්න පුළුවන්. එතකොට ඒක අපි ඒ විදිහට කව කරමු. එහෙනම් අපි අදට පුතේ ක්ලාස් එක ඔතනින් නවත්තුමු. එහෙනම් සියලු දෙනාටම අයිබෝන් නේ.